भेना अपि अचैरकसभूत्रे सकासनम् नमस्कार नमोतस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य अचेल खासक सूत्र कथा अचेल खासक सूत्र की अभी समय समिति समिति एवं मेषुता एकं समयं भगवा राधिकरी वेदवने फलंदक निवापी पवित्रा बुद्रजान वहन से රජගහනුවර වේළුවනාරාමයේ පළන්දක නිවාපී වැඩි ඉන්න කාලෙදී උන්වහන්සේ එක් අවස්ථාවක මෙහෙම සිද්ධියක් වුණා උන්වහන්සේ අතකෝ භගවා පුබ්බන්න සමය නිවාසෙත්ත පත්තිවිර මාදා රාජගහන් පින්ඩායි පාවිච්චි ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ පාත්‍රාස්සේ සිවුරු පෙරවාගෙන පාත්‍රය අරගෙන උදේ කාලේ රජගහනුවර පින්ද පාතේ වැඩියා. ඒක සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කල්ැතුවක් යන ටිකක් වරක් එකක් යන. සමහර දාට බුදුරජාණන් වහන්සේ පින්ද පාත වඩනොත් ඊම වරක් කියලා යනවා. ඒකත් මේ කවුරු හරි අමුණා වැඩි කතාවට එහෙම යන්නේ නැහැ. සමහර දවස් වලට උන්වහන්සේ කල්ැතු යනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර පින්ද පාතේ වඩනකොට අදසාකෝ අචේලෝ කස්සපෝ භගවන්තන් දුරුතු ආගච්ඡන්ත. ඒ රජගහනුවර හිටියා තවත් මේ අචේල කස්සප කියලා වෙන ආගමක් ධර්ම එකේ. කියන්නේ ආත්මවාදී අදහස් තිබෙන කෙනෙක්. එයාගෙනම අචේල කස්සප. බුදුරජාණන් වහන්සේ වරින් වර ඔය ළඟපාත තිබෙනා වූ ඒ ආරාම වලට හිතවත් කමට වඩින ගතියක් තියෙනවා. දාන කම්පාල ඒ කාලේ එහෙමයි සමහර බ්‍රාහ්මණ වරුන්ගේ ගෙවල් දොරවලට ආරාම වලට එහෙම වඩිනවා අපි අද එහෙම යම් කිසි තැනකට එහෙම ගියොත් එහෙම මහා කතා බහක් හැදෙනවා ඕන්න මේ කවුරු හරි රල්ලි දීන තමයි යන්නේ ඒ වගේම මොකක් හරි ඕතුවක් හොයන්නයි යන්නේ ඕන්න දැන් එහෙම කියලා කියනවා නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි උන්වහන්සේ සහ සමහර දාට සාවිතු හිතවත් කමට අනිත් ඒගොල්ලන්ගේ ස්ථානට යන මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අචේල කසක කියනා වූ ඒ ආජීවිතයාගේ ස්ථානයට වැඩම කළා විස්වාන ඉතින් බුදුරජාණන් වහන්සේ ඈතින් ඉඳලා එනවා අචේල කසකට පේන විස්වාන ඒන භගවා තේන ප්‍රසංකම උපසංකමිතා භගවතා සද්ධි සම්මෝධි. ඉතින් බුදුරජාණන් වහන්සේ දුරින් එනවා දැකලා හරි සතුට වෙලා ඉතින් මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳි හිම නැහැ. පොඩ්ඩක් ඉතින් සතුට සාමිච්චි කතා කළා. සම්මෝධිනියන් කතන් සාරාණියන් වීරිසාරිත ඒකමන්තං අට්ඨාසි. ඉතින් මේ පොඩි උමාරුවක් කර කතා උමාරුවක් කරලා ඉතින් ඒ අචේල කසතුමා ඉතින් පැත්තකට වෙලා හිතගෙන හිටියා වාඩි වුණේ නේ ඒකමන්තං පිතෝකෝ අචේල කස් අචේලෝ කස්සකෝ භගවන්තං ඊතදෝ මේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අචේල කස්සකතුමා මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඉස්සෙල්ලා අවකාශ ගත්තා මේ පුච්චියාම පායම් බන්ති ගෞතමං කච්චදේව පංචදේව දේසා සචේනෝ භගවා භවං ගෞතම උකාසං කරුතු පඤ්ඤාස වේයා කරනවා ඒ කියන්නේ මේ භවත් ගෞතමයන් වහන්සේ මට මේ පොඩි කාරණයක් ගැන කතා කරන්න ඕනේ කමක් තියෙනවා ඒකට අවස්ථාවක් අවසරයක් තියෙනවාද කියලා හැබැයි ඉතින් හරි කියන්නේ මේ I would like to talk to you about something is it okay are you free at this moment කියලා දැක් කියන්නේ ඉංග්‍රීසි මොකක්ද ඒ වගේ ඉතින් මේ ඔය
කවුද අචේලගත උතුමත් ඔය වගේ මේ ප්‍රශ්නයක් විසඳා ගන්න පොඩි කාරණයක් තියෙනවා බවත් ගෞතමයන් වහන්සේකින් ඒක ගැන අහන්න ඇහුවට කමක් නැද්ද කියලා තමයි ඇහුවේ. ඒ වෙලාවේදී මේ බුදුරජාණන් වහන්සේ අචේලකස්සපතුමාට කියනවා මෙහෙමයි, මේ අකාලෝකෝතාව කස්සප පඤ්ඤසාරන්තර කරා පවිච්චනවා. ඒ කියන්නේ මම මේ දැන් මේ ගමට ඇවිල්ලා ඉන්නේ, ඒක ඉන්න මේ වෙලාවේ ඇවිල්ලා මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න එහෙම සූදානම් කරත් නෑ, මේ වැරිකමකට නෙවෙයි කාලයේ සුදුසු නැහැ කියන එකයි. ඉතින් අකාලෝකෝතාව කස්සප කාලයේදී මේ වෙලාවේ සුදුසු නැහැ ප්‍රශ්න වලට එහෙම උත්තර සපයන්ද. ඉතින් මම දැන් ගමට ඇවිල්ලා ඉන්නේ කියන්නේ. ඉතින් මේ ද්විතියන්තිකෝ අචේලෝ කස්සපෝ භගවන්තං එකදෝ. ඉතින් දෙවෙනි වතාවට ඉතින් අචේල කස්සපතුමා ඉතින් බුදුරජාණන් වහන්සේට කියනවා, භාගතුන් වහන්සේ මේ මට පොඩි ප්‍රශ්නයක් කාරණයක් වෙන ප්‍රශ්නයක් කාර දැනගන්න කොහොමද කියනවා, මට පොඩ්ඩක් අවසාන දෙන්න කියලා. නමුත් ඒ වෙලාවෙත් කියනවා දෙවෙනි වතාවෙත් ඒක ප්‍රතික්ෂේප කරා, මේ ගමට ආපු වෙලාවෙම තේකින්ද මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ලාවක් නෑ. එහෙම කිව්වත් හරියන්නේ නැහැ. ওই ඉන්දියන් කාර්යංගේ කියන ගතියක් ඉතින් ඔය මේ කයක් බල කරනවා. ඉතින් මේක ඉදන් ඉදරම තිබිච්ච එකක් වගේ. ඉතින් ආයෙත් ඇහුවා. උච්චයාම මම භාවන්තං ගෞතමං කිංච දේව දේසං සචේනෝ භගවා භවං ගෞතමෝ ඕකා සංකාරෝති. සංඥාස වියා කරනවා. ඉතින් ඒ විදිහට කියන මේ මට ප්‍රශ්නයක් තියෙන දැනගන්න ඉතින් අනේ කිය අවසර දෙන්න. ඒ විදිහට කියනවා මම දැන් අන්තරගරම් පවිත්‍රාම දැන් ගමේ ඇතුළට ඇවිල්ලා තියෙන එකින්ද මේ වෙලාව සුදුසු වෙලාව නෙවෙයි කියලා කිව්වා. එහෙම කිව්වට පස්සේ ඒවන් උත්ති අචේල කස්සපෝ භගවන්තං ඒතදෝච. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරාට පස්සේ අචේල කස්සපතුමා මෙහෙම කියනවා. මේ කතාව මේ 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 දෙබස පොඩ්ඩක් හිතේ තියාගන්න ඕනේ. එතකොට තමයි මේක මේ සූත්‍ර කොටස හිතට වදින්. ඒ වෙලාවේ දැන් මේ ගමේදී මේක අහන්නේ අචේල කස්සපතුමා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වමුත්‍ය අචේල කස්සපෝ භගවන්තං ඒතද. අචේල කස්සපතුමා බුදුරජාණන් වහන්සේට කියනවා, නෙකෝපන වයං භවන්තං ගෞතම බහුදේ කුචිත මහ බුදුරම අහන්නේ නැහැ. මට ඒ තරම් ලොකු මේ ගොඩාක්ම කතාවක් නෙවෙයි, ලොකු දෙයක් නෙවෙයි, පොඩි දෙයක් ගැන කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙන කුච්ච කස්සක යදා ගම්බසේ එහෙනම් අහන්නකො, මේ පොඩි ප්‍රශ්නයක් නේ, ලොකු එකක් නෙවෙයි, ඒක ඉන්න පොඩ්ඩක් නම් කමන්නේ අහන්න කියලා කිව්වා. කුච්ච කස්සක යදා කම්පසේ වකර දෙයක් තියෙන තැන තියෙනවා අහන්න. දැන් පොඩි කියලා තමයි කිව්වේ. දැන් මෙයා අහනවා, කිනුකෝ භෝ ගෞතම සයංකතං දුක්ඛාන්ති. මේ ඒක තමයි බරපතල. ගෞතමයන් වහන්සේ සයන් කතන්දර මේ දුක කියන එකක් තියෙනවනේ බෞද්ධ දුක් කියන. හින්දු මිනිස්සු දුක් කියන දුක කියලා කියනවා. ඊළඟට ක්‍රිස්තියානියෝ කියන බ්‍රාහ්මණයෝ කියන වෙනත් පැත් කියනවා. දැන් ඉතින් මේ දුක දුක කියලා කියන ඒ දුක කියන එක සයන් කතන් දුක්ඛං. ඒ දුක කියන එක සමහර විසින් කරගත් එකක්ද කියලා. ඒකයි ඒකේ ප්‍රශ්නේ. කොහොමද ඒ දුක කියන එක සමහර විසින් කරගත් දෙයක්ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒක එහෙම නෙවෙයි, එහෙම කියන්න එපා. ඒ දුක තමා කරා කියන කියන්නේ එහෙම කියන්නේ කියලා කිව්වා. එතකොට දුක කියන එක තමා විසින් කරගත්ත දැන් අපි කොහොමද කියන්නේ තමා හදාගත්ත දුකනේ, තමා හදාගන්නේ විදිහේ. දැන් ඒ විදිහාවේ බුදුරජාණන් වහන්සේ කියන අවස්ථාවට දුක කියන එක තමා හදාගත්ත දෙයක් නෙවෙයි. එතකොට වෙන කවුරු හරි හදපු එකක් වෙන්නේ නැහැ. ඒ විලාසේ බුදුරජාණන් වහන්සේ අහනවා, කේම්පන බෝ ගෝතම පරංකතන් දුක්ඛාන්ත. එහෙනම් මේ දුක කියන එක අපි විඳින දුක කවුරු හරි වෙන කෙනෙක් හදලා තියෙනවා. ඒක හරි. දැන්
මේ දුක කියන එක තමන් හදාගස්ත දුකක් නෙවෙයි නම් වෙන කෙනෙක් හදලා තියෙන දෝනි අපිට අපිට විඳින්න. දැන් ඉස්සලා කියපු එක සයන්කතන් දුක්ඛන් කියන එක තමා විසින් දුක හැදුවා නම් තමා විසින් විඳින්න. ඒක හරි. ඊළඟට එහෙමනම් පරංකතන් දුක්ඛන් නම් වෙන කෙනෙක් දුක හැදුවා නම් එහෙනම් එයා කරපු දුක් හදපු දුක විඳින්න අපි. ඒ වෙලාවේ එයා අහන සයන්කතන් දුක්ඛන් මේ මේ පරංකතන් දුක්ඛන්. එහෙනම් දුක කියන එක අනිත්‍ය කෙනෙක් හදපු එකක්ද නිර්මාණය කෙරේ. ඒකට කිව්ව මා හේවං කස්ස පාත් බහුවා. ඒකේ හේතුව කියන්න පුළුවන්. ඊට පස්සේ එයා අහනවා කිනුගෝ ගෝතම සයන්කතන් පරංකතන් දුක්ඛ. එහෙම නැත්නම් මේ දුක කියන එක අරගුල්ලුන්ගින් බාගතු මේගුල්ලුන්ගින් දෙගොල්ලම එකතු වෙලා කරපු එකක්ද කියලා. يعني තමන් සම්බන්ධයි අනිත් අය සම්බන්ධයි. ඒක සාමාන්‍ය හිතන්න පුළුවන් දැන් ඔය හරි හරි ගැටපහනේ. දැන් අපි හිතමු මේ මතකද මේ සීවලි මහරහතන් වහන්සේගේ ජීවිතයේ දුකක් වුණා. සීවලි හාමුදුරුවෝ පුංචි කාලේ උපදින්න නැතුව මව්කුසේ හිටියා අවුරුදු 7ක දවසක මාසයක් මාස 7යි දවසක් හේතුව හේතුව මේ පෙර අකුසල කර්ම පෙර කාර්යෝ වාගේ කවුරු හරි රජයක් රටක් අල්ලලා රටක් අල්ල ඒ රටේ හතුරු හිර කරගෙන තියාගෙන හිටියලු යන්තෙන්ද නොදී නිරපරාධ හිර කරගෙන හිටියලු එතක ඒ සියලු තාවුදුර කරපු පාප කර්මයක්. හැබැයි ඒක කරන්න කියලා අනුබල දිර තියෙන ඒ අම්ම. ඒ අම්ම තමයි එහෙම අරින්දේපා ඕගොල්ලෝ හිර කරගෙන තියාගන්න කියන අනුශාසනා කරලා තියෙන ඒ දේවල් හන්දන අම්ම. ඒක කරලා තියෙන්නේ ඒක නිසා ඒ අම්මටයි දරුවටයි දෙන්නට එකට දුක් වෙනින් සිද්ධ වුණා. ඔයාලට සිද්ධින් තියෙනවා. ආන්න ඒව ගත්තාන් පස්සේ ඒ දුකේ කොටසක් පුතා අනේ කොටස එතකොට තියෙනවනේ වරංග කියන්නේ මේ දුක සයන්කතන්ට පරංකතන්ට තමනුත් මේ දුක හදල අනිත් අය දුක හදල ඒ දෙගොල්ලම කියලා ඔය උදාහරණයක් කියනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් දේශනා කරන මා හේවං කස්සප භගවාවෝච කස්සප ඒක එහෙම කියන්නේ පා එහෙම එහෙම කියන්නේ පා. ඒකට දුක කියන එක ඉස්සෙල්ලා හැවි මොකද්ද තමා විසින් කරපු දෙයක්ද දුක. එහෙම නැත්නම් දුක අනුන් විසින් කරලා තියෙන එකක් අපිට විඳින්න. ඊට පස්සේ කියනවා තමනු කොටස අනික දෙන්න දෙගොල්ලම එකතු වෙලා කරපු එකක්ද. ඊට පස්සේ කියනවා ඒක එහෙම කියන්න එපා කියන්නේ. ඊට පස්සේ කියනවා කිම්පන බොහෝ ගෝතන අසංඛාරං අපරංඛාරං අදිච්ච සමුප්පන්න දුක්ඛන්ති. ඊට පස්සේ කියනවා එහෙනම් ස්වාමී මේ භවදල්පියන් වහන්සේ දුක කියන එක තමන්ු කරන්නේ නැතුව අනිත්‍යයක් කරන්නේ නැතුව නිකම් ඉබේ එනවා අපිට විඳින්න. තේරෙනවද? මම දුක හැදුවේ නැහැ. වෙන කෙනෙකුත් දුක හැදුවේ නැහැ. හැබැයි දුක තියෙනවා. හැබැයි ඒ දුක දෙගොල්ලම කරන්නේ නැතුව නිකම් ඉබේම එනවා අපිට විඳින්න. එතකොට එහෙම එකක් මේ කවුරුත් හැදී නැත්නම් එහෙම නෙදී. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මායවන් පාසල ඒක එහෙම කියන්නේ නෑ. ඒක එහෙම නෑ. එතකොට හරිම උගුලකනේ. තමා විසින් කළත් නෑ, අනුන් විසින් කළත් නෑ, දෙගොල්ලෝ එකට කළත් නෑ, දෙගොල්ලෝ නොකර දෙන්නේ නෑ. ඒ වෙලාවේ අහනවා කින්නකෝ බොහෝ ගෞතම නැති දුක්ඛන්ති. නැකෝ කස්සක නැති දුක්ඛං අක්ඛිතෝ පස්සක දුක්ඛං. ඒ විලා විහන
හතරකට උත්තර දුන්නා. ඒක එහෙම හිතන්න එපා, ඒක එහෙම හිතන්න එපා, ඒක එහෙම හිතන්න එපා කියලා එහෙම නෙවෙයි කියන්න ඕන කියලා කිව්වම, දැන් මේ ඇතේ කස්ස පහනවා. එහෙනම් භවත් ගෞතමයන් වහන්සේ තමනුත් එකක් කරලා නැත්නම්, අනිත් එකක් කරලා නැත්නම්, දෙගොල්ලම කරලා නැත්නම්, මොකක් නැත්නම් එහෙම දුක කියලා එකක් නැද්ද? එහෙම නැති වෙනවද? දුක කියලා එකක් නැද්ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නත් දුක. නකෝපන කස්සප නත් දුක. මේ දුක ඒක නැති නෑ. දුකක් තියෙනවා. එහෙම කියන්න බෑ. අත්තිකෝ කස්සප දුක. මේ දුකක් තියෙනවා. දුකක් නෑ කියන්නේ. ඒකට බලන්න ප්‍රශ්නේ. පොඩි ප්‍රශ්නයක් කියලා හරි. මුංච එකක් කියලා හරි. අර ඉස්සල කිව්වා තුන් පාර ප්‍රතික්ෂේප කරලා. තුන් පාර ප්‍රතික්ෂේප කරලා ඊළඟට පොඩි ප්‍රශ්නයක් කියලා. පොඩි ප්‍රශ්නේ බලන්න දුක ගැන අහපු විදිහ. තමා විසින් කරලත් නැහැ, අනුන් කරලත් නැහැ, දෙගොලුත් කරලා නැහැ, ඉබේ පහළ වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අහපු එක තමයි එහෙනම් දුකක් කියලා නැද්ද? එහෙම කියන්නේ නැහැ. දුකක් කියලා එකක් තියෙනවා. නැහැ කියන්න බෑ. ඊළඟට අහනවා බෞද්ධ ගෞතමයන් වහන්සේ तेने भवन कवत न जानाति न पास्ति एहना बहुत गौतम से दुख के लिए कत्ती है ना दुख के लिए कत्ती है ना ये दुख की ने एक न जानाति न पास्ति एक दकीने दानने ने पेन करना एहम का दुख है ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නක්වාං කසක දුක්ඛ නෙජානං පස්සන් මම මේ දුක මේ එය ඇහුවේ මෙහෙමයි ඔය බෞතුමයන් වහන්සේ ඔය දුක තියෙනවා කියලා කියනවා අනිත් කෙනෙක් හදපු හේකුත් නෙවෙයි Taman හදපු හේකුත් නෙවෙයි එහෙමනම් දුක තියෙනවා ගෞතමයන් වහන්සේ ඒ දුක දන්නේ නැහැ ගෞතමයන් වහන්සේට ඒක පේන්නේ නැහැ කියලා කිව්වා. ඒ විලාවේ කියනවා ආංකස දුක්ඛං නයජානං නිපස්සං ඥානාවේ මේ මම දුක කියන එක නොදන්නවා නෙවෙයි. මට දුක කියන එක නොපෙනෙනව නොයි. ඥානාමි කෝ ආංකස දුක්ඛං මම දුක දන්නවා. අසංකෝ අහංකසක දුක මම දුක දකින්නවා දැන් නැතිවත් නෑ දැන් දැන් කීයක් කියවද ප්‍රශ්න බලන්න ප්‍රශ්න ටික හොඳට මතක තියාගන්න ඉස්සෙල්ලාම අහපු මොකද්ද ප්‍රශ්න දුක කියන එක තමන් විසින් හදපු එකක්ද නෑ කියලා එහෙම කියන්නේ කවුද ඒකකට කිව්වේ එහෙනම් දුක කියන එක අනුන් හදපු එකක්ද? එහෙමත් කියන්න බෑ. එහෙනම් දුක අනුන්ගේ අනුන්ගේ දෙගොල්ලෝ එකතු වෙලා හදපු එක. එළවලු කිව්වා එහෙම කියන්න පුපා. ඊට පස්සේ කිව්වා දුක කියන එක ඉබේ එනවා අපි හවුල් වෙන්නේ නැහැ. ඒකට සමනෝ සමුල් නැහැ අනිත් අය සමුල් නැහැ දුක ඉබේ එනවා විඳින්නේ අපි. එහෙම නෙදී ඊට පස්සේ කිව්වා
आनंद सिंह खड़े का दिखे गए क्या हुआ इन्हें बीरवा क्या हुआ देगुल्लो में तो ये लग रहा है तो उठा क्यों हुआ ने एक बार जब देगुल्लो में एक तो बड़ा नहीं वो इधर ही पहाड़ों ना अभी अभी तो भी नहीं है ये मत रख ने क्यों एक बार से क्यों हुआ एक ना नहीं तो क्या लगा नहीं देख लेंगे नहीं नहीं एक बार क्या लगा एक बार तीन एक बार से ऐ हुआ उधर जान दुख तीन है ना බෞද්ධ ජන් වහන්සේ ඒක පේන්නේ නැහැ දන්නේ නැහැ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නෑ දුක තියෙනවා මම ඒක දන්නවා මට ඒක පේනවා එතකොට මේ මේ කියපු කරුණු ටිකේ බෞද්ධ ජන් වහන්සේ මේ විදිහට මේ කිව්වට මට තේරෙන්නේ මේ ගියාපු හරුපේ මේ කතාව මට තේරෙන්නේ නැහැ इति कुटो समानो नको आंकास दुक्खा नहीं जानना नहीं पासन एक क्यूवे जाना पासक दुक्खा पासान पासक दुक्खा इति मोदी जी ने की भाग्य तो नहांस भाग जरूरत में नहांस जैन में हर ये तो एक मिनट प्रश्निया प्रश्निया कहाँ ने अवसर इंदुआ इपाकी बैगी देवनी मतावे प्रश्निया कहाँ ने अवसर इंदुआ इपाको देंगा पी गया इंदा ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේ පාගුවා මේ එද්දැකි. ඊට පස්සේ මෙයා අර ප්‍රශ්නෙක පිට වේට් එක අඩු කරා. කවුද? අචේර රසප අඩු කරලා කිව්වා ගොඩක් මහ ලොකු ප්‍රශ්නේ නෑ. පොඩි ප්‍රශ්නයක් තමයි අහන්න තියෙන්නේ කියලා ඔය ඔය ටික තමයි හැදුවේ. දැන් තේරෙනවා නේද පොඩි ප්‍රශ්න වලයි සේ. ප්‍රශ්න හයක්. හා හතක් නේ. හයක් ආවා නේ. ওই දෙක දැන් කිව්වා. ඊට පස්සේ මම කියනවා ආචික්‍රතු මේ භන්ති භගවදුක්ඛා භාගතුන් වහන්සේ මට ඔබ වහන්සේ දැන් කියවන්නේ අවසාන කිව්වේ මොකද්ද ජානාමි කස්සක දුක්ඛං පස්සාමි කස්සක දුක්ඛං කස්සකේ මම දුක දන්නවා මට දුක තේරෙනවා මම දුක දකිනවා එහෙනම් භවත් ගෞතමින් වහන්සේ මට දුක දේශනා කරන සීක මට දැන් මොකක්ද මේ දුක කියන එක කියලා දෙන්නේ කියලා. ඔන්න දැන් දුක කියනවා. මෙතන ගමයි බුදුරජාන් වහන්සේගේ බණ තියෙනවා. අර ඉස්සෙල්ලා බුදුරජාන් වහන්සේ ඒක බණ බුදුරජාන් වහන්සේ ධර්මයේ මේ බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අර අහපු ඒව ඔක්කොම අරයගේ මති මතන්ත. ඔය සයන්කත පරංකත අරෝ මේව ඔක්කොම අරයාගේ මති මතාන්තර ඔය කචේර කස්සකගේ මත එයා අදහස් ධර්මයේ දැන් බුදුරජාන් වහන්සේට ආරාධනාවක් වෙනවා එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ මට දුක කියන එක පැහැදිලිව පිළිසිදු කියලා දෙන්න දේශනා කරනවා දැන් හරියට ගානට ආව ආරාධනාව ඉතින් දැන් පුංචි ප්‍රශ්නයක් කියලා නොබලන්න ඊළඟට කියනවා මෙන්න බුදුරජාන් වහන්සේ උපන් සෝ කරෝති සෝ පටිසංවේදීති තී කෝකස්සක ආදුතෝ සතෝ සයන්කතං දුක්ඛං පීති වදං සස්සතං ඒතම් පරිය බලන්න ඇයි බුදුරජාණන් වහන්සේ සයන්කත දුක්ඛ දේශනා කරේ නැත්තේ සෝ කරෝති සෝ පටිසංවේදීති මම කරපු දුක මම දුක කරා නම් ඒ දුක මම විඳිනවා නම් सो करोति करने एकेना सो प्रतिसंवेदीयति ए करकु एकेना दुख विदिनवा कियला यंकिसि जीकिन प्रकाशनय कलो एतकुट वेन्ने मुकद्द शाश्वत दृष्टिय स्पर्श करने वाले मेद फेर अन्यो करोति अन्यो पटिसंवेदीति इति कस्यत वेदनावि पुन्नं सतो परं कथं दुःखं उच्चेदवान उच्चेदं केतं परिते ඒ කියන්නේ මේක සුළු නෑ දැන් බලන්න සෝ කරෝති සෝ පටිසං දැන් යම්කිසි කෙනෙක් යමක් කරන යම් කර්මයක් කරන
යම් කිසි දෙයක් කරලා එයාම ඒක විඳිනවා කියලා කියපු ගමන් ප්‍රශ්නයක් හිතෙනවනේ. දැන් මෙතන එක්කෙනෙක් දැන් අපි හිතුව දැන් ගිය ආත්මේ අපි අකුසලයක් කරා. ගිය ආත්මේ කරපු අකුසලය අපි මේ ආත්මයේ විඳිනවා කියලා කියනකොට වෙන්නේ සෝ පරෝති සෝ පටිසංවිති. කරන්නේ එයා විඳින්නේ කියන එක වෙනවා. එතකොට තේරෙනව නේද, පැහැදිලි වෙනව නේද, ඉස්සෙල්ලා ගිය ආත්මේ හිටපු එකකින් තමයි නේද? එහෙම වෙච්ච ගමන් මේ එයා ආත්මේ ඉඳලා මෙහා ආත්මේට ආවේ එක්කෙනෙක් කියලා කියනවා නේද? ඒ සෝ කරෝති සෝ පරිද කරපු එක්කෙනා විඳිනවා කියන්නේ. එහෙම කියපු ගමන් එයා කරා එයාම විඳිනවා. එතකොට කරපු තැන හිටියෙත් එයා විඳිනවා නෙමෙයි. එතකොට තේරුම් ගන්න වෙන්නේ එකම එක ආත්මයක් එක එන්ටිටියක් තියෙනවා කියන එක. ඒක නිසා අන්න එහෙම ගත්තම කරන්නේ එයා විඳින්නේ එයා කියලා ගත්ත ගමන් වෙන්නේ ඒකට කියනවා වෙනස් නොවී යන්නා වූ ආත්මයක් හෙවත් ශාස්ත්‍රක දෘෂ්ටි ඒකී ඇති වෙනවා කියන එක. ශාස්ත්‍රක දෘෂ්ටි කියන එක ඒකී පැවරෙනවා. ශාස්ත්‍රක දෘෂ්ටි ඉඳගෙන තමයි ඒක කරන්න පුළුවන් කියන පුළුවන්. මේ කතාව තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒක කරේ. මම කියන්නේ නැහැ ඒ කරපු එක කියලා තමයි. ඊට පස්සේ කිව්වා අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදීති. එහෙමනම් වෙන එක්කෙනෙක් කරනවා වෙන එක්කෙනෙක් විඳිනවා. එහෙම කරපු ගමන් වෙන්නේ වේදනාට තුන්නස සතු පරංගතං දුක්ඛං ඉතිවල උච්ඡේදං. දැන් එතකොට දැන් ගිය ආත්මයේදී සිරිපාල කියලා එක්කෙනෙක් මේ කර්මයක් කරනවා. ඒ ගියපා එයා තමයි අඤ්ඤෝ කරෝති. ඒ තමයි අනිත් එක. සිරිපාල තමයි කරුණ කරන්නේ. ඊට පස්සේ මෙතන ඇවිල්ලා ගුණපාල විදිහ. කරපු එක්කෙනා නෙමෙයි ඉන්නේ. වෙන එක්කෙනෙක්. දැන් තේරෙනවද මේ ප්‍රශ්නේ? ඉස්සල්ලා කරේ කිව්වේ කරපු එක්කෙනාම තමයි පස්සේ වෙන්නේ. ඒකට සාසුතු දෘෂ්ටි කියන්නේ. මේක කරේ කවුරු හරි එක්කෙනෙක් මේ සිමියෝන් කියලා එක්කෙනෙක් කර්මය කරනවා. අපොසින්ය කියලා එක්කෙනෙක් විඳින. එතකොට අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදී. එතකොට තේරෙනවා නේද ඒ සිමියොන් කියලා කරන එක්කෙනා නෑ නේද? නේද? දැන් වෙන එක්කෙනෙක් විතර විඳින. එතකොට කරපු එක්කෙනා නෑ කියලා කියන්නේ ඉවරයි. දැන් ඉන්නේ විඳින එකේ. ඔය ප්‍රශ්නේ එනකොට වෙන්නේ කරන අය වෙනයි විඳින අය වෙනයි. එතකොට වෙන්නේ උච්ඡේදවාදී. උච්චේදද දැන් මම මේ කාලේ කර්ම කරනවා. හොඳට බලන්න මම මේ කාලේ කර්ම කරනවා. කර්ම කරලා 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 මම මරණයෙන් පස්සේ මං ඉවරයි. කර්මනේ. එතකොට මං කරපු කර්මය මං ඉවරයි. ඊළඟට කවුරු හරි විඳිනවා නම් වෙන්නේ වෙන එකෙක් කොහේ හරි ගැටගැහුණා ඒකම විඳිනවා. දැන් බලන්න ලෝකේ කියනවා නේද අදහසක් අපි අද මේ දුක් විඳින්නේ ඔහෙලා හින්දාද කියලා කියනවනේ. ඕගොල්ලෝ මොකද කියන්නේ? අපි අද නැහැ. ඕගොල්ලෝ තමයි කර්ම කරේ, අපි තමයි විඳින්නේ කියලා. එහෙම කියනවනේ. ඔන්න ඒ වගේ එකක් එනවා. ඒකට කියනවා උච්ඡේද වාදය, උච්ඡේද දෘෂ්ටිය පැවරෙනවා, ස්පර්ශ කරනවා කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ අනිත් එක්කෙනෙක් කරනවා එයා නැති වෙලා යනවා තව එක්කෙනෙක් කරනවා කියලා. ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිච්ඡේද කරන්නේ. හේතු දෙන්න තුන මෙන්න මේ අන්ත දෙකටම යන්නේ නැහැ. තමන් කරා කියලා කියන්නේ නැහැ. තමන් කරලා තමන් විඳිනවා කියලා කියන්නේ නැහැ. අනිත් එක්කෙනෙක් කරලා තව එක්කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ නැහැ. මෙන්න මේ අන්ත මේ ක්‍රම දෙක තේරෙනවා. පැහැදිලිද? මේ දෙකට යන්නේ නැතුව මම මේ දෙකටම යන්නේ. මේ දෙකට පත් වෙන්නේ නැහැ. පත් වෙන්නේ නැතුව ඒකීකී කස්සප වූ අන්ති අනුපකම් මේ අන්ත දෙකටම යන්නේ නැතුව මධ්‍යේන තථාගතයන් ධම්මාදේශිතේ
මැදදිලෙදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මොකද ධර්ම දේශනා කරන්නේ? ඒ තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන අර පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංඤා උපාදාන භව ජාති ජරා මරණ. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා පටිච්ච සමුප්පාදය. මේක තේරෙනවා. ගැඹුරු. දැන් සයන් කතන් දුක්ඛ මම කරපු දුක් මම දුකක් කරලා මම ඉලක් කරලා මම විඳිනව මමම විඳිනවා කියලා කියන තැනට එනකොට අපි බාර ගන්නවා කලික් මම විඳින්නෙත් මම දැන් ඉන්නෙත් මම කරනකොට හිටියෙත් මම විඳිනකොට ඉන්නෙත් මම කියලා. ඒක නිසා එතකොට වෙනවා එතනත් මම මෙතනත් මම කියන මම දිගට ගන්නවා එක්කෙනෙක්. ඒකට මම එතන කරපු එක්කෙනා මෙතනත් ඉන්නවා නම් මෙතන යමක් කරපු ගමන් එයාම තමයි අනිත් එක්කෙනා. එතන යමක් කරනවා නම් එතන ඉන්නේ ඊළඟ පස්සේ ඉන්නේ ඒ එක්කෙනා. එතකොට තියෙන නේද වෙනස් නොවි එක්කෙනාම කර්ම කරනවා එක්කෙනා විඳිනවා ඔහොම එකක් යනවා කියන්නේ. එතකොට ඉන්නේ සාසත දෘෂ්ටිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටියකට වදිනවා. ආත්ම දෘෂ්ටියකට වදිනවා. කරගෙන එයාම කරනවා එයාම විඳිනවා එයාම කරනවා එයාම විඳිනවා. එතකොට කර්ම වෙනස් වෙනවා අනිත් එක්කෙනා වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද? ඔන්න ඔය ප්‍රශ්නේ ඉන්න හින්දා ඕකට යන්නේ නැහැ. ඕක අන්තයක්. මොකද ඒක කියන්නේ සාස්වත දෘෂ්ටිය. අනිත් එක තමයි අනිත් එක්කිනා කරනවා තව එක්කෙනෙක් විඳිනවා කියපුවම කට්ට කියනවා. मध्यम प्रतिपदा मध्यम प्रतिपदा मध्यम धर्म देश මධ්‍යම ධර්ම දේශනාව තමයි මේ මධ්‍ය ප්‍රතිපදාවනේ. මධ්‍යම ධර්ම දේශනාව අන්තවලටපත් වෙන්නේ නැතුව ධර්ම දේ ඒක හොඳට මතක තියාගන්න. මධ්‍යමා ප්‍රතිපදා කියන්නේ මොකක්ද? මධ්‍යමා ප්‍රතිපදා කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඒක තමයි අර සම්මා දිට්ඨි සම්මා සංකල්ප වාචා සම්මන්ත සම්මා ආජීව වායාම සති සමාධි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාව. මේකට කියන්නේ බුදුරජාණන් වහන්සේ උගුවන්ති අනුපම මධ්‍යේන තථාගතු ධම්මං දේශේති. මේක තමයි මධ්‍යම ධර්ම දේශනාව. මධ්‍යම විදිහට ධර්ම දේශනා කරන්නේ අන්තවලට පත් වෙන්නේ නැතුව. අර දෙපැත්ත ස්පර්ශ කරොත් එහෙම අන්තවලට යනවා. මේක කියන්නේ නැතුව මෙහෙම කියනවා කර්ම කරන වෙලාවේදී යම්කිසි පටිච්ච සම්පදාය කියන්නේ කර්ම කරන වෙලාවේදී එක්කෙනෙක් ඉන්නවා. ඉතින් අපි කියමු මේ කෙනෙක් ඉන්නවා කියලා. තාවකාලික. එතකොට කියවනේ මේ විඳින්න යා නෙමෙයි කියන්නේ. ඒක වෙන්නේ එතනින් හේතුඵල ධර්ම සමූහයක් මතු වෙනවා. කර්ම ටිකක් කෙරෙනවා. විඳින වෙලාවක ඒ ධර්මවල හේතුවෙන් මෙතන නාම රූප ධර්ම මතු වෙනවා. විපාකේ මෙතෙන් දෙනවා. එතකොට කරන වෙලාවේ කර්මය කලේ යාමත් නෙවෙයි විඳින එක්කිනා නෙවෙයි කර්ම කලේ නේද? හේතුඵල ධර්මයට අනුව කර්මය කරන වෙලාවේදී කරන ක්‍රියා අභිසංස්කරණය කරන්නා වූ නාම රූප ධර්ම මතු වෙනවා. විඳින වෙලාවේදී ඒකේ විපාකය විඳිනේ කර නාම රූප ධර්ම පහළ වෙනවා. ඒ නිසා අතන ඉන්නේ කෙනෙකුත් නෙවෙයි මෙතන ඉන්නේ කෙනෙකුත් නෙවෙයි. එතන පටිච්ච සමුප්පාදේ වැඩ කරා මෙතන පටිච්ච සමුප්පාදේ වැඩ කරා ක්‍රියාත්මක වෙනවා. එතන කර්ම රැස් කරනවා කියලා කරේ පටිච්ච සමුප්පාදයක්. අවිද්‍යාව
ඒව අවිද්‍යා තණ්හාව මම නෙවෙයි. අවිද්‍යා තණ්හාවය මේ නාම රූප ධර්මයෝ අනුත් නෙවෙයි. ඒව මමත් නෙවෙයි. ඒවට මම කියලා කියන්නේ නැහැ. අනුන් කියලා කියන්නේ නැහැ. ඒක නිසා තමයි ඔන්න ඔය පුද්ගල ඈඹිය, පුද්ගල කතාව, පුද්ගල සංඥාව ඔය පටිච්ච සමුප්පාදයේ තියෙන නිසා එතෙන්ට හයි කෙරෙන්නේ නැති. මේක තේරෙනවද? ඒක නිසා බුදුරජාණන් වහන්සේ මධ්‍යම විදිහට ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ හේතුඵල ධර්ම තමයි කියන්නේ. ඊළඟට දැන් වෙන කෙනෙක් කරුණක් මේක හරි පරිස්සම් කියන්නේ. තමන් කියලා ගත්ත ගමන්ම අනුන් කියලා කකෙන්නේ. නේද? අනුන් කියලා ගත්ත ගමන්ම තමන් කියලා කකෙන්නේ. මෙතන මම ඉන්නවා නම් අතන අනිත් එක්කෙනා. එහෙම එකක් එන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අනිත් කෙනෙක් කරපු කර්ම වෙන කෙනෙක් විඳින්නේ නෑ කියන එක ප්‍රතික්ෂේප කරා. තියෙනවා මේ ප්‍රසිද්ධ දෙයක්, ඒ තමයි මේ කතාවක්. නච සෝ නච අඤ්ඤෝ කියන කර්මය කළේ එයක් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. නච සෝ කර්මය කළේ එයක් නෙවෙයි, ඒ වගේම වෙන කෙනෙකුත් නෙවෙයි. බැලුවන් පස්සේ පටිච්ච සමුප්පාද ලයින් එකේම සිද්ධ වෙන හේතුඵල ධර්ම ක්‍රියාකාරී ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් මුතර හිතල බලන්න, කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ අපි සම්මුතිය කතා කරන කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ මෙහෙම පින් කරා, ඊට පස්සේ එයා තමයි මේ ඇවිල්ලා ඉන්නේ, ඊට පස්සේ මෙහෙම මෙහෙමයි කියලා කතා කරනවා. ඒ හැවල ලෝක සම්මුතිය කරන කතා. ඇත්තටම කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ යම් කිසි දෙයක් කරා නම් එතන ඇත්තටම පුත්තිලෙක් නෙවෙයි පින් කරලා තියෙන්නේ. පුත්තිලෙක් නෙවෙයි පින් කරලා තියෙන්නේ. එතන පටිච්ච සමුප්පාදය කියන එක ක්‍රියාත්මක වුණා. ඇඟකුත් තිබිලා තිබෙනවා, නාම රූප ධර්ම තිබිලා තිබෙනවා, ආයතන ඇස කන නාසය දිව ශරීරය කියලා ආයතන තිබිලා තිබෙනවා. ඒවා හැදිලා තියෙන්නේ අවිද්‍යාව නිසා. ඉතින් ඒ කාලේ ඒකට කියලා තියෙනවා සත්වයේ කියලා. එතන තියෙන්නේ සත්‍ය කියලා පටිච්ච සමුප්පාද මණ්ඩලෙ විතරයි. එතන තමයි මේ කර්ම රැස් කිරීම පටිච්ච සමුප්පාදයට අනුව සිද්ධ වෙලා තියෙන්නේ. පටිච්ච සමුප්පාදයට අනුව ඒක එතනම නැති වෙලා ගියා. ඊට පස්සේ ඒ පටිච්ච සමුප්පාද හේතුඵල ධර්මයක් එක්ක මෙතන පටිච්ච සමුප්පාදයක් හේවත් සත්‍ය ඇටියට කෙනෙක් නාම රූප ධර්ම සමූහයක් මතු වුණා. අතනින් කරපු ටික මෙතෙන්ට තමයි උපාක ඇටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඇර වෙන සත්‍යයක් විදිනවා එහෙම නෙවෙයි. අන්න ඔය කතාවක දැන් මෙතන සත්‍යයේ අපි කර්ම කරනවා කියන්නේ කර්ම විදිනවා කියලා කිව්වට ලෝක කතාවෙන් ඇත්තටම වෙන්නේ පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වීමයි වෙන්නේ. ඔය පටිච්ච සමුප්පාදය කියන එක කෙනෙක්ගේ හිතට කාවත් ගන්න හරි අමාරුයි. හරි අමාරුයි වත් ගන්න. හරි අමාරුයි පටිච්ච සමුප්පාදංගේ කෙනෙක්ගේ හිතේ තවරන්න, අතුල්ලන්න. ඒ කර්මතන සිව් හරි අමාරු. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ අතීත කාසවට කියනවා, එයා ඉතින් බොහොම ධර්මයේ ගැන හිතලා තියෙන කෙනෙක්. ඉතින් අතන කරපු කෙනානේ මෙතන. එතකොට අතන කරපු එක්කෙනා එක්කෙනා මෙතන කරපු එක විඳින එක්කෙනා වෙන එක්කෙනෙක් එහෙම කියන්නත් බෑ. ඒක නිසා කියන නචසෝ නචාන්‍ය කරේ ඔහුත් නෙවෙයි වෙන එක්කෙනෙකුත් නෙවෙයි. විඳින්නේ ඒ කෙනත් නෙවෙයි වෙන එක්කෙනෙකුත් නෙවෙයි. දැන් අපිට අපි කරපු කර්මය අපිට මාරු වෙන්නේ නැහැ. වෙන කවුරුත් කරපු එකක් අපි ලයින් එකට කඩා වැටෙන්නේ නැහැ. හරියට ලක්ෂ කෝටි ගාණක් මිනිස්සු අතර වුණා, හරියටම ටග් ගාලා කරපු කර්මයේ ලයින් එකටම තමයි දෙන්නේ. දැන් බලන්න, ඒක කියනවා නම් අපේ සෙල්ෆෝන් තියෙනවනේ. දැන් සෙල්ෆෝන් ගොඩාක් තියෙනවා. ඒ සෙල්ෆෝන් වල දැන් මේ කටියෙදී ඔය සෙල්ෆෝන් අතේ තියාගෙන ඉන්නවා. ඒ සෙල් ෆෝන් තිබුණාටම ඒවා එන්නේ හරියටම ඒ නම්බරයට, ඒ නම්බරයට ගහලා කොහේ හරි තැනක මෙරට හෝ පිටරට ඉඳගෙන හරියට ඒ කතා කරපු නම්බරයට තමයි අරක කීවෙලා. සෙල් ෆෝන් තිබුණටම යන්නේ නැහැ. ඒ වගේ තමයි අපි ලක්ෂයක් අතර හිටියත් මේ පටිච්ච සමුප්පාද ක්‍රියාදාමයේ එක අවස්ථාවක් තමයි අපි මේ ජීවිතයකට පත් වෙනවා කියලා කියන්නේ. දැන් පටිච්ච සමුප්පාද එක අවස්ථාවක් තමයි
කාශ්‍යප බුදුරජාණන්සේ කාලේ. ඊළඟට අපේ බුදුරජාණන්සේ කාලේ පටිච්ච සමුප්පාදේ තැන් තැන් වලට ක්‍රියාත්මක වෙවි එවි යනවා. ඉතින් ඒක නිසා කුද්ධිලිව නෙවෙයි. හරියට පටිච්ච සමුප්පාදේ කල් ඇතුව කරපු කර්මය හරියට ලයින් එකේ වැවිලා හරියට එතෙන්ටම දානවා. එතෙන්ටම දානවා. දැන් කියනවා මෙන්න මෙහෙම එකක්. මේ ඒක තියෙන්නේ ඔය සිකියුරිටි සිස්ටම් එකේ තියෙන. සිකියුරිටි සිස්ටම් එකේ තියෙන්නේ හොරු අල්ලන විදියක් තියෙනවා. දැන් අපි හිතමු මේ සෙල්ෆෝන් දැන් සෙල්ෆෝන් එකක් අරගෙන කතා කරනවා. සෙල්ෆෝන් එකක් අරගෙන කතා කරනකොට ඈතට යනවා. ඈතට ගිහිල්ලා කතා කරාම පස්සේ ඒ සෙල්ෆෝන් එක චෙක් කරන්න පුළුවන් ලොකේෂන් එක මොකද කියලා. ලොකේෂන් එක කොහෙද ඉන්නේ කියලා. හරියටම ඒ ලොකේෂන් එක චෙක් කරනකොට පේනවා මේ ඇවිල්ලා තියෙන කෝල් එක මෙන්න මේ කනුවට තමයි ලැබිලා තියෙන්නේ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා මේ සෙල්ෆෝන් එකෙන් තරංග ගිහිල්ලා වැදලා තියෙන ඉතන කිප්පු දින කනුව. එතකොට දන්නවා මේ ඒ ඒරියා එකේ තමයි ගැවෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ඒ කනුවේ ඇවිල්ලා තියෙන ඊළඟ කනුවට. ඒ කනුවේ ඇවිල්ලා තියෙන ඊළඟ කනුවට කොහොම හෝ ගිහිල්ලා මේකේ ට්‍රැක් එක බලනවා. එතකොට මේ තරංගයක් නම් බලන්න මේ තරංගයක් මේ ටෙලිෆෝන් එකේ ඉඳලා එතන තියෙන කනුවට ගියා, ඒ කනුවේ මේන් එකට ගියා, මේන් එකෙන් චැනලට ගියා, චැනල් එකෙන් උඩට ගිහිල්ලා සැටලයිට් එකට ගිහිල්ලා ඊට පස්සේ එහා පැත්තේ මේන් එකට ගිහිල්ලා ඒකෙන් දෙදිලා ගිහිල්ලා අනු සබ්වේවට ඊට පස්සේ අනෙක් සෙල් ෆෝන් එක තියෙන තැනට ළඟේකින් ඉෂු කරනවා. මේ පාත් එක බලාගන්න පුළුවන්. මේ කතාව තේරෙනවා. එතකොට තේරෙනවානේ තරංගයක් අතනින් පාත් එක වැරදි ගිහිල්ලා ඔහොම ගිහින් අනිත් පැත්තට ගියා වගේ වුණා. එතකොට එයා කතා කළේ හොඳට හිතලා බලන්න මෙයා කතා කරපු හඬම දරේ අහන්න. දැන් මෙහේ මෙයා කතා කරන්නේ මෙතන මෙයා කතා කරපු හඬමද අනෙක් පැත්තේ කිනා අහන්න. ඒකවත් නෙවෙයි ඒක නෙමෙයි නෙමෙයි මෙයා කතා කරලා ඉවරයි. මේක වෙන්නේ මෙයා කතා කරපු එක සෙල්ෆෝන් එකේ වෙන්නේ මෙහෙමයි. සෙල්ෆෝන් එකේ තියෙනවා මේ කණේ හැටියට හදනවා මේ එකක්. කණේ හැටියට අපි කතා කරනකොට ශබ්ද අඩුවේ තියෙනවා, වැඩියව තියෙනවා, දුරින් එනව තියෙනවා, මේ උදුරෙන් එනව තියෙනවා, එහෙම තියෙනවා. ඒ ඒ ගානට ලොකු කණක් වගේ එකක් හදනවා. ඊට පස්සේ අපි කතා කරන ශබ්ද වල අඩු තරංග, වැඩි තරංග, හයි පිච්, ලෝ පිච් ඕක අර ඒතර තමයි වදින්. අපේ ශබ්ද එකම තැනකට වදින්නේ නැහැ. ඒකේ ලොකු කණක් වගේ එකක් තියෙන අපේ ඔක්කොම යන්නේ ඒරියා කැරිකල් කියන්නේ. එතකොට අපි කතා කරන එක ඊතරම ඇති වුණා ඇති ළඟ. කතා කරපු ශබ්දය අතෙන් ගිහිල්ලා ඒක ශබ්දයක් නෙවෙයි. ශබ්දයක් වෙන්නේ නැතුව ඒ ශබ්දය මෙහෙමයි තියෙන්නේ. සෙල්ෆෝන් මේ සෙල්ෆෝන් සෙල්ෆෝන් කවුරු ඉංජිනේරු වැඩේ කරන දේ නෑනේ. සෙල්ෆෝන් වල මෙන්න මෙහෙම වෙන්නේ. අපි කතා කරන ශබ්දය ටෙලිෆෝන් එකට ගියාම ටෙලිෆෝන් එකේ තියෙනවා ඒක සිස්ටම් එකක් පුංචි කෑල්ලකින් පුළුවන් අපේ ශබ්දය ශක්තියක් තරංගයක් වහට හරවන්න. අපේ ශබ්දය අග්ගාල ශක්තියක් කරනවා. එතකොට ඒ ශක්තිය අර වැලදි කියනවා. වැලදි කිය අර වයර් එක දිගේ හරි තරංග දිගේ යන්නේ අපේ ශබ්දය නෙවෙයි. අපේ ශබ්දය නෙවෙයි. ඒක යනවා ඈතට යනවා. ශබ්දයක් හැටියට යවුවම යන්න බෑ. ඒකයි හේතුව. ශක්තියකට පෙරගන්නේ යන්න පුළුවන්. දැන් තියෙනව නේද අර මේ තියෙනව නේද අපි හදනව නේද මේ පොඩි මොකද්ද මේ අර වැහිලි ඉන්න හදනව නේද වැහිලි ඉන්න හදනව නේද කොළ වලින් අර ඌරට ඌරට තියෙන නේද කොළයක් මෙහෙම ගහපු ගමන් යන්නේ නැහැ කොළයක් මෙහෙම ගහපු ගමන් ඕක ගිහින් මෙහෙම වැටෙනවා හැබැයි ඒ කොළේ නමලා උලක් හදලා
නමල උලක් හදලා පෙත්තට ඇරලා මෙහෙම ගහලුවාම ඒක වීදිලා ඈතට යනවා නේද? ඒ වගේ මේ අපේ ශබ්දය පරිවර්තනය කරනවා ශමී තරංග වේගයක් ඇතුළේ. ඒ තරංග වේගයට පුළුවන් හරි ඉක්මනට යන්න. ඒක ගිහිල්ලා එහා පැත්තේ එක්කෙනාගේ ටෙලිෆෝන් එකට යනවා. එහා පැත්තේ එක්කෙනාගේ ටෙලිෆෝන් එකට ගියාම ඒ ටෙලිෆෝන් එකේ තියෙනවා එන තරංග මෙහෙන් දාපු ශබ්දයට සමාන ශබ්දයකට හරවන්න පුළුවන්. මෙහෙන් යවපු එන්නේ ඔපොසිට් එකට. ඔපොසිට් මෙහෙට සමාන. මෙහෙන් කතා කරපු එක්කෙනාගේ ශබ්දයට සමාන ඒක අර ටෙලිෆෝන් එකේ තියෙනවා. ඒ ටෙලිෆෝන් එකේ තියෙනවා මෙහෙන් යවපු තරංග ටික හරියට ශබ්ද කරලා දෙනවා. එතකොට ඒක ටෙලිෆෝන් එකේ තියෙන එකක් තරංග ඇරලා තරංග පිටින් ගෙනාවු තරංග අරගෙන ශබ්ද බවට පරිවර්තනය කරන එකකුත් තියෙනවා. එතනින් ගත්ත ශබ්දය තරංග බවට පරිවර්තනය කරන එකකුත් දෙකක් තියෙනවා. ඕක තමයි සෙල්ෆෝන් එකේ තියෙන මේ ක්‍රමය. දැන් බලන්න එතකොට මේ ගියේ ශබ්දයක්ද නැහැ. ශබ්දයක් නොවන දෙයක්ද? ඒත් නැහැ. නැතසෝ නැතා. විනේහෙකුත් නෙවෙයි ඒකකුත් නෙවෙයි. ආන්න ඒ වගේ මීට පෙර ජීවිතයේ අපි යම්කිසි දවසක කර්මයක් කරා නම් අපි පුද්ගලයෙක් හැටියට පින් කරා කියලා කියන්නේ. පුද්ගලයෙක් හැටියට කරා වූ පින පුද්ගලයා හැටියට තියෙන පිනක් හැටියට නෙවෙයි එන්නේ. ඒක ශක්තියක් බවට හේතුඵල ධර්මයෙන් ශක්තියක් බවට පත් වෙනවා. පත් වෙන ඒක තමයි ඔය අර තරංග සමුගි යන්නේ. ඊට පස්සේ ඇවිල්ලා හරියටම අපි ලක්ෂයක් අතර හිටියත් අපි කරපු අපි හරි පංචස්කන්ධයේ පංච උපාදාන මේ පටිච්ච සමුප්පාදේ කරපු ඒ කර්ම ලයින් එකේ ඇවිල්ලා ටක් ගාලා සිටුවේ දෙන එක හොඳයි නම් එතන ඉෂුව කරනවා. එතනම විපාක දෙන්න. කරපු එක්කිනා නෙවෙයි විඳින. විඳින එක්කිනා නෙවෙයි කරේ කරලා දෙන්නේ. එහෙමනේ. අනිත් අතට විඳින මේ කොහොමද අනිත් එක කියන්නේ මේ විඳින එක්කෙනාට වඩා වෙනස් එක්කෙනෙකුත් නෙමෙයි කර්ම කරලා තියෙන්නේ. කර්ම කරන කෙනෙකුත් එක්කෙනාට වඩා වෙනස් එක්කෙනෙකුත් නෙමෙයි විඳින්නේ. ඔන්න ඔය ක්‍රමයට ශක්ති ක්‍රමයට මේ පටිච්චසමුප්පාද ක්‍රමයට දාලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන එක කියනවා අන්තවලටපත් වෙන්නේ නැතුව බණ දේශනා කරනවා කියන්නේ. ඇත්තට ඒ වගේ තමයි තියෙන්නේ. දැන් කොච්චර දැන් කර්ම ශක්තියක් ධර්ම ශක්තියක් තිබුණත් ඔය ගහක හැප්පෙන්නේ නැතුව එනවනේ හැදී. දැන් බලන්න සෙල්ෆෝන් එකේ බැලුවන් පස්සේ කොච්චර තියෙනවද? කොච්චර තියෙනවද සෙල්ෆෝන් මිනිස්සු අපේ? කොච්චර කණු තියෙනවද? කොච්චර ගස් තියෙනවද? තාප්ප විද්‍යාව කොච්චර තියෙනවද? ඔය එකක්වත් සලකන්නේ නැතුව හරියටම සෙල්ෆෝන් එකේ නම්බරේ රැඳගෙන එනවනේ. එනවනේ. ආන්නේ වගේ තමයි පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වෙලා පටිච්ච සමුප්පාදයේ ලයින් එක කරුදී හරියට නාම රූප සෙට් එක දිගේ මේක මොහොතින් මොහොතට කැරිපිලා කැරිපිලා ගියත් හරියටම තියෙනවා අතන තන පත් වෙන්නේ. ආන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ අචේල කසප්ප කියලා දුන්නේ. අචේල කසප්ප කියලා දුන්නේ ධර්මයේ මොකද්ද? පටිච්ච සමුප්පාදය කියලා දුන්නේ. ප්‍රතික්ෂේප කරපු ධර්මයේ මොකද්ද? අචේල කසප්පදී ප්‍රතික්ෂේප කරපු මතවාදය මොකද්ද? සයන්කත දුක්ඛය ඊළඟට අනුන්නේ පරංකත දුක්ඛය ඒ දෙකම ප්‍රතික්ෂේප කරා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු මතයි බුදුරජාණන් වහන්සේ අතේල පස්සකට හඳුන්වා දීපු ධර්ම කාරණේයි කොයි විදිය හඳුන්වා දීපු ධර්ම කාරණේ මොකද්ද? පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදයට අනික් නම මොකද්ද? මධ්‍යම දේශනා. මජ්ජේ බුදුරජාණන් තථාගතෝ ධම්මං දේශේ මධ්‍යම මේක කියන මධ්‍යම දේශනාව. අනිත් එක තමයි මේ පටිච්ච සමුප්පාදය කියලා කියන එක මේ අවසානයේදී කියන ඒම මේකස්ස දුක්ඛක්ඛන්දස සමුදය වූති කියලා. කියන්නේ මේ පටිච්ච සමුප්පාදයෙන් තමයි
දුක්ඛස්කන්ධය. ආයි වෙන මොකක්වත් නෙවෙයි. දැන් පටිලකසර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනි අනි මට ඒක තේරෙන්නේ මට දුක්ඛය කියන්නේ කියලා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දුක්ඛය කියන්නේ කියලා දෙන්න. මේ අවසානයේ කියනවා කේවලස දුක්ඛස්කන්ධය. මේ දුක්ඛස්කන්ධය තමයි මේ. මොකද්ද? මේ හේතුඵල දෙකේ. මේ දැන් අපි අපිව ලිහලා බැලුවොත් අපි ඔක්කොම එක එකනා එක එකනා අපි ආගෝජය දී අයද ලොකු අයද පොදු අයද අපි ඔක්කොම ටික ලිහලා ලිහලා බැලුවොත් දැන් අපි මේ කට්ටලනේ අපි ඇවිල්ලා මේ දුක්ඛස්කන්ධේ කට්ටල. ඉතින් එක එක දාලා දැන් මේ ටික එකට ගලවලා ලිහලා බැලුවොත් එහෙනම් ඉතුරු වෙන්නේ ওই ටිකනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ඉතුරු වෙන්නේ අවිද්‍යාව එක පැත්තක විඥානය සංස්කාර නාම රූප ධර්ම ওই ටික. මේක එකට බද්ධ වෙලා එක එක තැන ගුලි වෙලා එකට බද්ධ වෙලා ගෝණි ගහලා තියෙන හින්දා තමයි අපිට මේ හරියට වෙනස් කරගන්න බැරි සහ තේරෙන්නේ නැත්තේ. එහෙමනේ. දැන් අපි හිතමු මේ මොකක් හරි දෙයකට අල 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 ටිකක් අල හරලා දැම්මයි කියලා වැටිහෙක. එතකොට අල ටිකක් හරන බෑගෙර දාලා ගෝණි කරාට පස්සේ ඒ ගෝණි ගන්නකොටම තියෙනා නේද වැඩක් එකක් තමයි උස හැදෙනවා නේද? උසක් හැදෙනවනේ. උසක් හැදෙන්නේ නැතුව ගෝණි අඩු කරන්න බෑනේ. රවුමකුත් හැදෙනවනේ. එතකොට රවුමක් හැදෙන්නේ නැතුව ගෝණි පැක් කරන්න බෑනේ. උසකුත් තියෙනවා, රවුමකුත් තියෙනවා, මහතකුත් තියෙනවා, ඒ එකම බරකුත් එනවාමයි නේද? බරක් එන්නේ නැතුව, උසක් එන්නේ නැතුව, රවුමක් එන්නේ නැතුව, මහතක් එන්නේ නැතුව කිසිම දෙයකින් ඔහුගේ ගෝණි පැක් කරන්න බෑ. අන්න ඒ වගේ මේ ටික සෙට් වෙලා එනකොට මේ පංචස්කන්ධේ නාම රූප ටික හැදිලා අවිද්‍යාව වැදිලා එනකොට මේ මනුස්සයාගේ උස, මේ මනුස්සයාගේ මහත, මේ මනුස්සයාගේ තරාතිනම, මේ මනුස්සයාගේ පාට, මේ මනුස්සයාගේ කැඩවැට, ඊට පස්සේ වටිනාකම් උපදින තැන, ඔව්වා මේ ඔක්කොම ටික එනකොට අර යන්න වගේම අර කිරන්ට පුළුවන් හේතු සාධකයක් කියන්න පුළුවන් දෙයක්, මනින්න පුළුවන් දෙයක්, උස පල්ල කියන්න පුළුවන් දෙයක් එනවාමයි. ඕක තමයි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් දැන් බුදුරජාණන් වහන්සේ දැන් අපි හරි හරි අකමැති ඉන්නේ කතාවකට ගෞරවය නිසා බුදුරජාණන් වහන්සේට පංචස්කන්ධය කියන්නේ කියන්නේ. දැන් අපි තථාගතයන් වහන්සේ කියලා කියනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ කියලා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේට පංචස්කන්ධය හරි පංච උපාදානස්කන්ධය හරි ওই වගේ භාෂාවකින් ওই කියන එක ආමතන්ට අපි හරි එකක් නැලි වෙනවා. නැලි වෙන්නේ ගෞරවයෙන් නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා උන්වහන්සේගේ ජීවිතයල මේ දුක්ඛස්කන්ධයක් කියලා. ඒ කියන්නේ පටිච්චසමුප්පාද අවිද්‍යා සංඛාර ආදී දේවල් වලින් හැදිලා තියෙනවා කියලා. උන්වහන්සේ අවබෝධ කරගත්තත් ඒක අතහැරියත් ඒකයි කියලා. ඉතින් ওই විදිහට මේ අචේර පස්සකට ওই කාරණාට කියලා දුන්නාට පස්සේ අචේර පස්සක කියලා කියන්නේ සාමාන්‍ය පොඩි කෙනෙක් නෙවෙයි. හොඳට ෆයින් ටියුන් වෙච්ච හිතක් තියෙන කරුණු කාරණා ගලපා හිතා බලන්න පුළුවන් හොඳ මනසක් තිබිච්ච එකෙක්. මොකද්ද හේතුවක් නිසා වෙනත් ආගමක දෘෂ්ටියකට පත් වෙනවා. හැබැයි එහෙත් ඉතින් හොයනවා මේක. දුක කියනක හොයනවා. හැබැයි හොයන්නේ අර නියම තැනින් නෙමෙයි මේ තර්කානුකූලව. තර්ක දාලා වචන දාලා ඔහොම තමයි මොකද ක්‍රියාගෙන යන්නේ. හොඳ වෙලාවට බුදුරජාණන් වහන්සේ හම්බ වෙනවා. ඒ වෙලාවේ තමයි අතේල පස්සක බුදුරජාණන් වහන්සේගේ දේශනා කරනවා. මේ බොහොම හොඳයි, බොහොම මේ ශ්‍රේෂ්ඨයි වහන්සේගේ ධර්ම දේශනා හරියට වසති පිට දෙයක් උඩට තියෙන ඇරියා වගේ. ඒ වගේම මේ අන්ධකාරී හිටපු එක්කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ, මුලාමක මග අතරමං වෙලා හිටපු එක්කෙනෙකුට මග පෙන්වුවා වගේ, ඊළඟට රූප දකින්න ඇස් පහදුවා වගේ, ඔය විදිහට උපමා ටික අර සාමාන්‍යයි කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේට මට බුදු පතාගතයන් වහන්සේ මට විශාල උතුම් ප්‍රණීතිය මට අනේක පරයයන් නම් උපකාශ කරු. මේ ආකාරය මට ධර්ම දේශනා කර. අන්න ඒ විලාව තමයි ඒ සම්බන්තේ භගවන්ත සරණ ගත්තාම අතේල කත්තක සහගතයන් වහන්සේ සරණ යන්නේ අන්න ඒ විලාව තමයි. දැන් මේක සිද්ධ වෙන කොයිද? රජගහනුවර කලන ඒ රජගහනුවර ගමේ සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඒ කාලේ කිහිපය. හැබැයි මෙතන සිද්ධ වෙන්නේ ගමක. ගමකයි ගමේ පින්නපාති ගියාට පස්සේ තමයි අතීත පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නේ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වණ දේශනා කරන පාර හිටරේ වණ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වණ ආද නැති වුණා.
නෑ මේ හිතගෙන මේ අහන හතේල කසල හිතගෙන අහන ප්‍රශ්නයකට තමයි මේ උත්තර දුන්නේ. දැන් තුන්වතාවක් කියනවා මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා අවසර දෙන්න කියලා. තුන්වතාවෙන් බුදුරජාණන් වහන්සේ බෑ මට කාල වේලාවක් නෑ කියලා කියනකොට කිව්වේ මොකද්ද? මෙච්චරක් විතර තිබිච්ච ප්‍රශ්නේ මෙච්චරට බැස්සුවා. බැස්සලා කිව්වේ මොකද්ද? පොඩි 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 ප්‍රශ්නයක් පොඩි කාරණයක් තමයි තියෙන්නේ කියලා කියලා දෙන්න කිව්වා. ඔන්න පොඩි කාරණේ කියන්නේ සර. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේට මේ අචේල කසප කියනවා මේ මම තුන්දුවන් සරණ යනවා මට බෞද්ධ ගෞතමයන් වහන්සේ ළඟ මහාන වෙන්න ඕනේ කියලා. ඉතින් මේ විනය නීතියක් තියෙනවා සාමාන්‍ය මිනිස්සුෙකුට වගේ නෙවෙයි වෙන එක්කෙනෙකුට මහාන වෙනවා කියන එක. දැන් අපි හිතමු කිසියම් කෙනෙක් මේ බුද්ධ ශාසනය මහාන වෙනවා කියලා. කිසියම් පූජකවරයෙක් වෙනවා කිසියම් ගිහි මිනිසෙක් වෙනවා. ක්‍රිස්තියානි ගිහි මනුස්සයාව අපිට මහාන කරන්න පුළුවන් ඉදා. ක්‍රිස්තියානි ගිහි මනුස්සයා අපිට මහාන කරන්න පුළුවන් ඉදා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කියන විනය සූත්‍රපදයක් තියෙනවා ක්‍රිස්තියානි පූජකවරයා ඉදා මහාන කරන්න එපා. හේතුව එයා නිකන් කෙනෙක් නෙවෙයි. එයා වෙන ආගමක නායකයෙක්. ප්‍රධානී ඒක නිසා එවැනි කෙනෙකුගේ හිත එකපට කැඩෙන්නේ නැහැ. හොද්දට බලන් දෝනේ එයා ඇත්තටම මේක අසතේ ඇවිල්ලා ඉන්නේ ඇත්තටම දෙන්නේ කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ විසින් ආසරා සිතාපදයක් පනවා තිනවා අන්‍ය තීර්ථකාරාමවලින් අන්‍ය ආගම්වලින් එන්නා වූ පූජකවරු සහ ඒ තීර්ථකේ ආජීවකවරු ආවන් පසු මේක එකපාරව මහාන කරන්න ඉපා. එයාට තියෙනවා මාස 4ක් ට්‍රේනින් පීරියඩ් එකක් තියෙනවා. දැන් අර ගීයක් කාව පස්සේ එදාම මහාන කරන්න පුළුවන් සුදුසුනක්. හැබැයි පූජකවරේ කාවත් එහෙම තීර්ථකේ කාවත් එහෙම මාස 4ක් එයා තියාගන්න ඕන පුරුදු කරන්න. ඒකට තියෙනවා මේ වත් ක්‍රමයක් තිබෙනවා. එයාට පුරුදු කරන්න හැකිය පවර. ඒකේ ඉන්නෝනි මාස 4ක්. ඊට පස්සේ එයා හොඳට සංඝයාට ගැළපෙන විදිහට සංඝයාගේ සිත පිරෙන විදිහට හිටියා නම් මාස 4කින් පස්සේ උපසම්පදා කරන්න මහාන කරන්න උපසම්පදා කරන්න පුළුවන්. ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ වෙනකොට ශික්ෂාපදේ පනවලා තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒ කිව්වා මේ පිටින් කෙනෙක් මහාන වෙන්න ආවොත් එහෙනම් මේක අපි මෙච්චර කාලයක් තියාගන්නවා. අචේර පස්සට කියනවා කථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මම මේක මහාන කරනවා නම් මේ මාස 4ක් නෙවෙයි අවුරුදු 4ක් කියන්නේ මොනවද? අවුරුදු 4ක් කියන්නේ මොන මේක ඉතලා මහානවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර මේ විචුනා අචල කසතුමා මේ මහාන කළා. ඉතින් කෙටි කාලයකදීම ඉතින් අර හරි කැමැත්තකින් මහාන ධර්මයක් අවබෝධ කරගත්තේ තේරුම් අරගෙන. ඒක නිසා කෙටි කාලයකදීම මේ අචල කසත ස්වාමීන් වහන්සේ අප්‍රමාදීව හිටියද කියලා අර පටිච්චසමුප්පාදේ ඊයේ හැටේට හිත මෙහෙවන ඊට පස්සේ මේ ධර්මාභෝධය කරගත්තා. කෙටි කාලයක් තුළම තමන් වහන්සේ ධර්මාභෝධ කරගෙන රහත් භාවයට පත් වෙනවා. ඕක තමයි ඔය අචේරපස්සප ස්වාමීන් වහන්සේට දේශ සම්බන්ධයෙන් තිබෙන සූත්‍ර දේශනා. ඒ කියන්නේ අචේරපස්සප සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ දැනගත යුතු කරුණු කර්තේන ඒ තමයි පළමින් අහන්නව ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6 ඇවිල්ලා තීර්ථකයන් ඇසුරු කරන වෙනත් ආගම් වල ඇසුරු කරන වෙනත් ආගම් වල අය තරකානුකූලව හසුරුවන කතනයක් එක තියෙනවා. ඒ කතන ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අදහස තමයි මධ්‍යම දේශනාවක ඉදිරිපත් කරේ. ඒ තමයි පටිච්ච සමුප්පාදය. පටලවා ගන්න ඕනේ නේ පටිච්ච සමුප්පාද මධ්‍යම දේශනාවයි මධ්‍යම ප්‍රතිපදාවයි කියලා කියන්නේ දෙකක්. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මධ්‍යම ධර්ම දේශනාව කියලා කියන්නේ පරිස්සම්. ඔන්න ඔය ටික තමයි මේ පචේර කසුතු උත්තරේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක ප්‍රශ්න තියෙනවා නම් එහෙම කක් හරි අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් අර උම්පාරක් ප්‍රතික්ෂේප කරන්නේ ඒක හේතුවක් තියෙනවා.
හේතුවක් තියෙනවා. දැන් ගමට ආපු ගමන් මේකේ කිව්වට දැන් ගමට ආපු ගමන් මේ සුදුසු නැහැ. ගමට ඔව්. ආපු ගමන් සුදුසු නැහැ. දැන් මෙහෙම හිතන්න බලන්න. අද ධර්ම සාකච්ඡාවක් තියෙනවනේ. ලොකු හෝල් එකක් තියෙනවනේ අද. මේ ධර්ම සාකච්ඡාව කරන්න මෙච්චර හෝල් එකක් තියෙදි කී දෙනෙක් ඉන්නවා කියලා බලන්න. පස් දෙනා නේද? පස් දෙනා ඉන්නේ. ඇයි? හේතුව යමක් තියෙනවා නම් වටිනාකම අඩුයි. යමක් තියෙනවා නම් වටිනාකම අඩුයි. මම මේක කියන්නේ. මේක මේලා කියන්නේ. මේක පටිගත කරගෙන ඉන්න හොඳයි. මේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට බුද්ධාගම තියෙනවා. වටින්නේ. එහෙනම් බුද්ධ ධර්මයේ තියෙනවා වටින්නේ නැහැ. එක දවසක් පිටරට කෙනෙක් එනවා මේ ශ්‍රී ලංකාවේ සාමුරු කෙනෙක් ලොකු උනේ ඉන්දියන් ඉන්දියාවේ ඇවිල්ලා ප්‍රශ්න අහන අපි තමයි බුද්ධ ධර්මයේ රැකපු අය එහෙමනේ අපි තමයි බුද්ධ ධර්මයේ ලියපු අය පොස්කොල පොත් හදපු අය කටු පෑනෙන් ලියපු අය කොළ මැදපු අය ධර්මයේ පුස්තකාල ගත කරපු අය පොත් බැඳපු අය අපි ඒක නිසා ධර්මයේ රැකපු අය අපි එතකොට අපි තමයි ධර්මයේ ලෝකයට දැන් ශ්‍රී ලංකාවේ තිබිච්ච පොත්පත් තමයි ඉංග්‍රීසියට පරිවර්තනය කළේ ඔය පීටීඑස් එකේ ඉංග්‍රීසි ඔය සුමංගල සාහනාවතලා එහෙම ගිහිල්ලා ඔය මේ උන්වහන්සේලා ගාව ආදම් සාසනමට ඕක පරිවර්තනය කළා එතකොට ලංකාවේ තිබිච්ච ත්‍රිපිටකය තමයි ඉංග්‍රීසියට වෙනත් රටවලට ගිහින් තියෙනවා. ඕක ලංකාවේ නොලියනද අද ධර්මයක් නැහැ. එතකොට හොඳට පැහැදිලි නේද අපි ධර්මයේ රැකපු ආරක්ෂා කරපු අපේ ජීවීන් ලේ වගේ. හැබැයි වනගත කරේ තියාගෙන බොරු කියනවා නේද? කියන්නේ නැද්ද? තරහ ගියොත් එහෙම ගහන්නේ අර වනපොතෙන්නේ නේද? ඒක තියෙනවනේ. ඒක තමයි අපි බහු බණපොත දැක්කා අපි ධර්මෙ හිතට ගන්න. ඒක නිසා ඔය එක අවස්ථාවක සුදු හාමුදුරු කෙනෙක් ඉන්දියාවේදී ඉඳලා අහනවා ඒ කියනවා සුදු සිංහල හාමුදුරන්ට මේ මෙහෙම එහෙනම් කියනකත් You are the owners, we are the customers. ඒ කියන්නේ you are the owners කියලා කියන්නේ ඕගොල්ලෝ තමයි අයිතිකාරයෝ. ඕගොල්ලෝ අයිතිකාරයෝ. We are the customers කියලා කියන්නේ අපි තමයි පාවිච්චි කරන්නේ කියලා. කස්ටමර් දැන් කඩේක තියෙන වස්තු ඔක්කොම කඩහිමියා බිස්නස් කරන එක කරන්නේ. විකුණන එක නෙමෙයි. අනිත් මිනිස්සු තමයි රහගුණ ගන්න. නේද? එයා කිව්වා you are the owners, we are the customers. යම් කිසි දෙයක් හැමතැනම ඇතනම් වටිනාකමින් අඩු. ඇයි රත්තරන් වටින් හේතුව? ඇයි මැණික් වටින් හේතුව? ඇයි කළුගල් නොවටින් හේතුව? කළුගල් නොවටින් හේතුව හැමතැනම තියෙනවා. සුලභයි. ඇයි මැණික් වටින් හේතුව? දුර්ලභයි. නේද? ඇයි යකඩ වටින් නැත්තේ? හැමතැනම තියෙනවා. ඇයි රත්තරන් වටින්? වටින්නේ හරි අමාරු. ඒක නිසා මෙහෙම එකක් තියෙනවා. මේ හාමුදුරුවන්ට බණ කියන්න පුළුවන්. මේකත් මේ ස්වාමීන් වහන්සේලාට බණ කියන්න පුළුවන්. ඒ වගේ මේ කොච්චර බණ කියන්න පුළුවන් වුණත් අපි හිතමු වෙන කවුරු හරි දැන් සුඩා ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි හිතමු මමත් ඇතුළු. මේක කාරණේ තේරුම් ගන්න. මමත් ඇතුළු. කොහෙන් හරි පිටතනකින් හාමුදුරු කෙනෙක් ආවොත් ඒ හාමුදුරුවන්ට සෑහෙන දැනක් තියෙනවා නේද? සෑහෙන තැනක් තියෙනනේ මේ හතර පහෙන් ඉන්න අනිත් හාමුදුරුවෝ සෙකන්ඩ් හෑන්ඩ් නේද නේද ඇයි පිටින් ආපු කෙනාට හරිය අගේ වැඩි ඇයි දුර්ලභ නිසා දැන් මම මෙහෙ ඉනවද නැහොඳයි දැන් මම ටොරන්ටෝ නවතින් දෙනවා කියමුකෝ මම මාසයක් ඉන්නවා එතකොට මාව ගණන් ගන්නවද නෑ නේද ඇයි ඉන්නවනේ ආන්න ඒක තමයි ධර්මය ඒ දාත් දෙක යනවා කියනවා හරි
ඒක නිසා තමයි අචේල කාශ්‍යපට බුදුරජාන් වහන්සේ නිකම්ම ලාභයට හම්බ වෙච්ච දේ දුන්නේ නැති ඇයි අගේ නැහැ. අගේ නැහැ. වටිනාකමක් නැහැ. ඕක තියෙනවා. ඕක බුදුරජාන් වහන්සේ කරන වැඩක්. හරි ගොඩාක් අගේ කරලා අගේ කරලා අගේ කරලා දීපු ගාම තස් ගාලා යන එක මානසික ධර්මයක්. දැන් බලන්න ලංකාවට ගිහිල්ලා බෙහෙත් ගන්න යන්න බලන්න. බෙහෙත් සාමාන්‍ය හොඳට බෙහෙත් කරන්න පුළුවන් දොස්තරවරු හන්දියක් ගන්න ඉන්නවනේ ජෙනරල් ප්‍රැක්ටිස්. හැබැයි අර ගෙවලා ආසිරී කියරි චැනල් කරලා පේලිය ඉඳලා නොම්බරේ කතා කරන හැඩයට ගිහිල්ලා ගියන් පස්සේ කොච්චර එයා දෙන බෙහෙතක් තියෙනවද සමහර දේවල් රජීව කරන්න. එහෙම ඒ ටිකට කොච්චර ගෙවනවද අර සාමාන්‍යයෙන් ඩොලර් රුපියල් 100ක් හමාරක් දීලා හොඳට බෙහෙත්යක් ගන්න පුළුවන් ඒ ළඟම ඉඳන්. දන්නවද ඇයි මිනිස්සුන්ට හිතට වටිනාකමක් අගයක් නැති නිසා. ඒක මානසික ධර්මයක්. ඇයි බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට වැඩියට පස්සේ මේ ගණන් ගත්තේ නැත්තේ? හේතුව ඇයි බුදුරජාණන් වහන්සේ ජනහමා පිළහරපෑයි? හේතුව ශාක්‍ය වෙනසුන්ට ශාක්‍යවරුන්ට බුදුරජාණන් වහන්සේ තමන්ගේ නාට මේ අපේ එක්කිනුනේ ආන්නේ ඇඟිමාව මේ අපේ කෙනෙක් නේ. අගේ නැහැ. අගේ නැහැ. අර ඊට පස්සේ අර ජමහාමා පෙරහර පාල බය කරන වැඩි වස්සල ගාණ්ඩ වගේ දාලා කොල්ල දාපු ගමන් තමයි බය ඇවිල්ලා වැන්දිවත් ඊට පස්සේ ආන්නේ වගේ තමයි. මේ හිතනවද දැන් අපි මේ පින්වතුන් හිතනවද අපි මොන පැත්තෙන් ආවොත් අය කියලා? අනිවාර්යයෙන්ම අපේ ලංකාවේ යන සාක්ෂිවරුම ඒ වගේ දඩේ මාන්නේ තියෙනවා. ඒක මම හොඳටම දැකලා තියෙනවා. වැඩගුණ හරිය මාන්නේ තියෙනවා. ඒ විදිහමනේ. දැන් හොඳ බල දැන් මම හරි කැමති ධර්මයේ අමුමමී ධර්මයේ දකින්නයි. හරි කැමති. ඒක තමයි සජීවි. සුදුහාමුදුර කෙනෙක් ගෙන්න ගන්නවා. සුදුහාමුදුර කෙනෙක් බණ කොමස හරියට යන්නේ මළු හතරක් තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් මේ සිංහලෙන් කියන එක තේරෙන්නේ නැතුව ඉංග්‍රීසියෙන් මේ තේරෙනවද? ඇයි? හේතුව උසස් පත්‍රයට කැමති. ඔබ සුදුහාමුදුර දන්නවනේ. මම සුදුහාමුදුර තින්නේ එක්කෙනෙක් ඉන්නේ එක්කෙනෙක්. නව සුදු සාමිනාසර නිතර ළඟ ඇතුළු වෙනවා. ඒ සාමින අපි සමහර කතා කරනත් ඒක. කතා කරනත් ඒක. සමහරලාට මට ගන්න බැරි දේ මම සුදුහාමුදුර කෙනෙක් යවල ගන්න. පටස් ගාලා යනවා. හම්බ වෙනවා. හේතුව මට දෙන්නේ නැති දේ එයාට දෙනවා. මේ එයාගුරු කියලා සමහරට යනවා. වන්තේ යූ කාන් ගෙට් ඉට්. ඇයි වෙයි? කියලා නේද දන්නවා. ආදුරු ඔයලාගේ අය ඔයලට දෙන්නේ නැහැ. මට දෙනවා කියලා. අපි එහෙම ෂෙයා කරගන්න තියෙනවා. හිනහත් යනවා අපි. අපිට හිනහත් යනවා. ඉතින් ඒ ආදුරු කියනවා ඒකම කියනවා මෙහෙම. වන්තේ යූ කැන් ගෝ ටු ඉංග්ලන්ඩ් ඇන්ඩ් ගෝ ටු ඉංග්ලිෂ් ස්පීකින් කොමියුනිටි යූ කැන් ගෙට් එවරිතින් ඊසිලි. But if I go mama giyoth ne wenne ne un mama ganan ganne kiyala tamange sujathikiya ganan ganne eka thama hethi eka dharma swabhawaya eka nisa budhujanwansi deshana karana wenne mehema dan me wage ratawal meka karanna amaru eka tanake indepa eka tanake indepa hetuwa nikam parul wenawa parana wenawa nikam watinakama ne kiyala lokiyata සලක ලෝකයට සේවයක් කරන්න එක තැනක ඉන්නේ නැතුව හැම වෙලාවෙම හදවතේ අලුත් වෙන්නේ කියන්නේ. හද චන්දෝපම කියන සූත්‍රයක් තියෙනවා සංගීතනිකයි. චන්දෝපම සූත්‍රය කියන්නේ. ඒක කියන්නේ අලුතින් හද වගේ ඉන්නේ කියන්නේ. හැම පිටසක්ම හද වගේ ඉන්නේ. ඇලීමකුත් නැහැ, වටිනාකමකුත් තියෙනවා කියලා දෙන්නත් පුළුවන්. මම හැබැයි ගොඩාක් ඔයගේ දේවල් මේ පරීක්ෂණ කරලා තියෙනවා. හැබැයි මෙහෙමයි බොහෝ එහෙමයි ඔක්කොම නෙවෙයි බොහෝ එහෙමයි සියලු දෙනා මේ පහවෘත්තික නැරෙන්න හරි යන පිළිසක් තියෙනවා එහෙම පුතින මානින් මාන්නේ හේතුව නිතර දෙයක් තියෙනවා නම්
වටිනාකම නැහැ කියලා කියනවා. ඒ මානේ. නිතර බුද්ධ පූජාව කන්න එපා කියලා කියන්නේ ඒකෙන්. බුද්ධ පූජාව කන්න එපා. බුද්ධ පූජාව කෑපු ගාම සද්ධාව වයින්. ඒක ඇත්ත. කවදාකවත් බුදුරජාණන් වහන්සේට පූජා කරපු දෙයක් කන්න යන්න හොඳ නැහැ. අරහෙ තියලා දෙනවා කන්න යන්න හොඳ නැහැ. ඒක උටා කියලා නිකන් කමන්නේ නැහැ. කියලා අර ගෞරවී ටික 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 වයින්. හොඳට බලන්න පන්සල් වල ඉන්නවනේ කැප කරු. ශ්‍රද්ධාව තියෙනවා. කපකරු ඉන්නවද? ඇයි? ඒගොල්ල කන්නේ බුදු බුදු පූජාව කරනවා. මම දන්න දරන් ලංකාවේ ඉන්න ආරණ්‍ය කියලා තියෙනවා. සමහර ඥානවන්තයෝ කන්නේ නැහැ. පිටින් ආපහුට දෙනවා. බුදු පූජාව කරන කැපකරුවා සහ අර මේ ඇවිත් ශ්‍රද්ධාව නැහැනේ. ශ්‍රද්ධාව නැ සමහරලාට අපි දැකලා තියෙනවා බුදු වැඳලවට නේ බුදු පූජා ගන්න. ඒක හේතුව. නිකන් සම වෙන ගතියක් තියෙනවා. ඕක ප්‍රායෝගික ධර්ම. පටිච්චසමුප්පාදේ ගැඹුරු ඒවත් අපි ඉගෙන ගන්න ඕනේ. ප්‍රායෝගිකව ඉගෙනලා අත අත ළඟ තියෙන ටිකක් තේරුම් ගන්න ඕනේ. ඔන්න ඔය විදිහ. අර තුන්වෙනි තුන් වතාවක් මේ අහුවෙන ප්‍රශ්නයක් ඇයි අචේල කාශ්‍යප තුමා තුන් වතාවක් හේ බුදුරජාන් වහන්සේගෙන් ඇහුවේ. ඇහුවේ කියලා. ඇයි බුදුරජාන් වහන්සේ ඊට පස්සේ හොඳ ලොකු බණක් දේශනා කළේ? දැන් පොඩි එකක් කියලා හේතුව එයාට විපාසය. විපාසය ගොඩාක්ම එන්නේ ඇරලා. ඔය ධර්ම විපාසය. එහෙම එන්නේ ඇරලා තමයි මේ අර කිව්වේ. එතකොට තමයි හරියටම හරියන්නේ. එතකොට තමයි පිළිගන්නේ. හැමතැනම තියෙනව නේද? හැමතැනම තියෙනකොට අගයක් නෑ. ඒක එහෙම තමයි. ඒක එහෙම තමයි. එයාට ඒ ප්‍රශ්නේ තිබිලා තියෙනවා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ දැන් එයාට ප්‍රශ්නෙට උත්තර දෙනකොට බුදුරජාණන් වහන්සේ හරියට එයාගේ හිත බලනවා. හිත බලලා එයා දැන් නිකම්ම නිකම් ලාබෙට දුන්නාම පස්සේ ගන්න. ඒක බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට කලින් දැකලා තියෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ ස්වාමීන් වහන්සේ වඩම්ම කොහේ හරි එක දවසකට භාවනා වැඩසටහනකට ඩොලර් 100යි කියලා චාර්ජ් එකක් දාලා භාවනා වැඩසටහනක් හදන්න බලන්න. මොකද හිතන්නේ? මිනිස්සු වෙනවා. නිකං වාඩිලා ඉන්න. නිකං වාඩිලා විනාඩි 5යි එක්කිනු කතා කරන්න පුළුවන් කම තියෙනවා. ඩොලර් 100ක් අය කරන්න දවසකට. විශාල පිටසක් වෙනවා. කොහේ හරි දරක ගිහිලා ගහන්න ෆ්‍රී. ගහන්න බං. එතකොට මිනිස්සුම කොහේ හරි එපා කරු කර තමයි නොබෙල විතර දාන්න යන්නේ කියලා. එන්නේ නැහැ කවුරු. හතර වදෙනෙක්. ඒක තමයි හැටි. ඒක තමයි. ඈ? ගැක් කරන්න. අගයක් කරන්න ඕන. ඕක ඔය විශේෂඥ වෛද්‍යවරු ගන්න. මොනවද? නමුත් මෙන්න මෙහෙමකක් තියෙනවා. මේක හරි ගස්සන්න ඕනේ. මේක හරි ගස්සන්න ඕනේ. සද්ධාව නැති අයටයි. ඔබ වෙන්නේ. සද්ධාව නැති අයට. සද්ධාව තියන අය ඉන්නවනේ ඒ අයට ඕක සල්ලි දීලාන්නේ ඒ අයට ඒක හරි වටිනවා. ඒක ළඟ දුර වශයෙන් ඒක කොහෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේදී සද්ධාව තියෙන අය උන්වහන්සේ ළඟ හිටියත් වටිනවා උන්වහන්සේ දුර හිටියත් වටිනවා. නමුත් මේ ලෝකේ ඔක්කොම එහෙමත් වෙන්නේ නැහැ. ඒකයි. අපි අමතන්න ඕනන්නේ සද්ධාව තියෙන අයට එක විදිහකට අමතන්න ඕනේ. සද්ධාව නැති අයට තමයි අර ප්‍රශ්න තියෙන හේතුව ටිකක් එනකොට නැතිල යනවා. ඕක හැටියක්. ඔය කෙනසල් දැන් තව එකක් කියනවා. දැන් ලං මගේ අත්දැකීම් කියන්නේ මේ වණ. ධර්මයේ දැක්කද? මම හරියටම බලනවා. හරියට බලනවා. මේ මම ලංකා නිව්සීලන්තේ ඉඳලා ලංකාවට යනවනේ.
ලංකාවට ගියාම මට හරියට බණ ආරාධනා වැඩි. හොඳ වාහනේ වන්නේ. අහවල් දීකට ලංකාවේ බණ දෙන්න බැරි ආවද වෙනවා. සාමාන්‍ය රුණාන්දරත් හොඳට බණ කියන්න පුළුවන්. ඇයි මට රට නිසයි. මොකක් නිසාද? රට හාමුදුරු නිසයි. රට බණ. ඒ තර සයින්නාගර අපි කියනේ වගේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක මගේ කාලේ මම එක විදිහටයි කියන්නේ. ඒක මිනිසුන්ට හිත ගියා වෙන්න පුළුවන්. නමුත් අරග තියෙනවා. දැන් ඔය ඉංග්‍රීසි සමාජෙ තියෙනවා. මම කියවනේ ඉංග්‍රීසි සමාජ. ඒක ඇවිල්ලා දැන් සමහර වෙලාවට ওই බම්බලි පිටියේ වැල්ලවත්තේ ওই ගල් කිස පැත්තේ ළඟ පන්සල තියෙනවා. නමුත් කියන්නේ දැන් මම සෑහෙන ඈත ඉඳලා මම ඉන්නේ සමහරට මම භාවනා මධ්‍යස්ථානයේ ඉන්නේ මේ කුඩසොල්. එහෙ ඉඳලා ඈත වඩා. ඇයි ඒ තමයි හිත. සමහරට බෞද්ධික පැහැදීමක් වෙන්න පුළුවන්. අරක තමයි. එහෙම තමයි. ඒක තමයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ කාරණය දැනගන්න ඕනේ. ඒ කාරණය අවංකව මෙන්න මෙහෙමයි මේ හිත වැඩ කරන්නේ කියලා දැනගන්න. ඉතින් ඒ මිනිසුන්ට ඒ මාර්ගයෙන් හරි වැඩි ගන්නට හාමුදුරු කෙනෙක් හොයලා දෙන එක නැත්තම් ඒ මිනිසුත් අසරණයි නේද? අපි සත්‍ය වශයෙන් බැලුවාන් පස්සේ මේක මේ විදියයි. නමුත් ඒ මිනිසුන්ට අපි ඒ විදිහට පිළිහිට වෙන්න ඕනේ නැහැ. නැත්තම් ඒ මිනිසු අසරණයි. ඒ සද්ධාවෙන් නැගලා ඉතින් ආවන් පස්සේ ඒ මිනිස්සු ඒක කරගෙන යනවා. ඕක මම නවසීලන්තෙත් කියලා තියෙනවා. නවසීලන්තෙත් කියලා තියෙනවා ඕක ඔහොම තමයි අපි ඒ විදිහට කරමු කියලා. ඒක ඔය මේ ඒත් මේ වගේම සද්ධාවන්ත පිරිසක් ඉන්නවා. ඒ අය තමයි අර ඔකෝ ඕගනයිස් කරන්නේ. හොඳයි. තවද? ඔව්. දැන් බුදුරජාණන් වහන්සේ සෝවාන් නොවීද ලෞතුරා බුදුනි? කවුද ලෞතුරා බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරේ? දැන් එතකොට බණ අහලා සෝවාන් වෙන්න ඕන නම් ධර්මයේ රාජයා ධර්ම රාජයන් වහන්සේ තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට කවුරු බණ කිව්වද? නැහැ. එතකොට ඔය බුදුරජාණන් වහන්සේට තව දෙන සංජීව කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා. සංජීව කියලා හාමුදුරුව දවසක් තමන් වහන්සේගේ ගෝල බාලුව පිළිස අක්කතු එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. හැබැයි වස්වසන්ට ආවා. ඔය බුදුරජාන් අපේ වගේම තමයි, අපේ කාලේ වගේම තමයි බුදුරජාන් වහන්සේ වැඩ ඉන විහාරයක වස්වසනවා කියන එක ඒ කාලේ හාමුදුරුන්ට හරි මේ ඇවිල්ලා මේ ලන්ඩන් ගියා වගේ වැඩක් ඇත්ත. ඉතින් හරි කැමති දුර ඉඳලා හාමුදුරු ජූලි මාසයේ පුරපසවසකට එනවා ඔය ජේතවනාරාමයට. අදතර කොහේ හරි කවන ගහක් අස්සේ හරි දුරට වගේ ඉඳ දිනන නම් ඇයි බුදුරජාන් වහන්සේ හැටින් ඕක තියෙනවා. ඔය එහෙම එන්න ගිය හාමුදුරු කොටසක් තමයි අර වස් මේ වස් කාලය 39ක් අර හිර වුණේ සාකේතේ. ඒත් එහෙම වස්වසන් වෙන්න සූදානම් වෙච්ච පිළිසක්. තවද සංජීව කියන හාමුදුරු කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේගේ මේ ඒ ගෝල බාරුත් එක්ක උන්වහන්සේ වැඩම කළා මේ සැවැත් නුවර ජේතවනාරාමය. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන වස්වසන් දෝනේ කියලා. ඊට පස්සේ හැබැයි ඒ ලොකු හාමුදුරු හොඳයි අර පොඩි පොඩි හාමුදුරු තරුණ මේ පසු කාලීන වහන වෙච්ච අය ආවට තැනකට ගියයින් පස්සේ මේ හරි අමාරු සද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ ඇද මම දන්නේ මේ ශරීර සද්ද හරිම සද්ද ශ්‍රී ලංකාවත් එහෙමනේ හරි අමාරුයි නවත්තන්න. ඉතින් ඒ සම්බන්ධයක් තියෙනවද මම දන්නේ නැහැ. කොහොම හරි ඒ සද්දවත්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරේ? ආනන්ද හඳුරන්නේ ඇහුවා. ආනන්දේ මොකද්ද මේ මාළු කඩේ වගේ මේ සද්දයක් එන්නේ? ඊට පස්සේ කිව්වා මේ අර සංජයාවගේ ගෝල බාලුවට කියන්නේ. ඊට පස්සේ ආනන්ද හඳුරන්නේ කිව්වා ආගන්තුකව ආවත් මේ මහඳුර කෙනෙක්
ආසන පැනවීම, වතුර ටිකක් තියෙන තැන කීම, වැසිකිලි කැසිකිලි කියා දීම, ලිඳ පෙන්වීම, ඒවා ඒ ආගන්තුක වතක් අපිට හාමුදුරුවෝ. එහෙම කරගෙන යනකොට ඒව කරන්න තියෙද්දි බුදුරජාණන් වහන්සේ ආනන්දහාමුදුරන්ට අරගෙවූ ආනන්ද, ඔය හාමුදුරු ඔකුටා වික්ෂුන් වහන්සේට මේ ස්ථාන පිටුලක් දැම වහාම යන්න කියලා පැන් දැම්ම. වහාම යන්න කියලා. ඊට පස්සේ මොකද කරේ ආනන්ද හාමුදුරු හාමුදුරුවෝ කිව්වා, ආගන්තුක හාමුදුරුවෝ මේ බුදුරජාණන් වහන්සේ බාර ගන්න කැමති නෑ, ආපහු යන්න කියලා. බලනකොට කතා කළා. අයියෙන් කතා කළා, ශබ්ද බද්ධ කරලා. ඒ තරමටම නිස්සද්දතාවය හරි වටිනවා මේ. අදටත් වටිනවා. හතර වටේම ගහන්න ඕන සයිලෙන්සිස් ගෝල්ඩන් අරිනු දෙක. ඉතින් එළුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරන්නේ හම්බ වෙන දුන්නේ මේ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා ඉස්සෙල්ලා ලබාගත්ත කර්මස්ථාන දැන් පූර්ණ කරනවා. ඈත පළාතක ගමකට ගිහිල්ලා ගංගාවක් අයිනි පින්ඳ පාත යන්න පුළුවන් දුර ප්‍රමාණය තියාගෙන මේ හවුරු භාවනා කතා කරන්නේ. දැන් කතා කරලා ඉච්චේ පේනවනේ. ඊට පස්සේ වනහඬ ගියේ භාවනා කරේ මාස 3යි 3 මාස යනකොට කොහොමද ආවේ? ඒ හවුරු ඔක්කොම රාත්. වනහාලා නෙවෙයි. සෝහන් උච්චාරණ නෙවෙයි. ඔන්න ඔය පිට. ඒක නිසා ඒ කතාව, ඒ කියන කතාව පළමුවත් ධර්මයට එකඟ නැහැ. දෙවනුවත් ධර්මයට එකඟ නැහැ. තුන්වෙනුවත් ධර්මයට එකඟ නැහැ. සෝවාන් වෙන්න බණ අහලා සෝවාන් වෙච්ච අය ඉන්නවා. භාවනා කරලා සෝවාන් වෙච්ච අය ඉන්නවා. බණ දේශනා කරලා සෝවාන් වෙච්ච අය ඉන්නවා. බණ සජ්ජායනා කරලා සෝවාන් වෙච්ච අය ඉන්නවා. ඒක නිසා ওই අංගුත්තර නිකායේ තියෙන පංච විමුක්තායතන කියලා සූත්‍ර දේශනාව ඒ සූත්‍ර දේශනාවේ තිබෙනවා සෝවාමෙන්ට යන පිළිවෙල. ඒක එකක් භාවනාව. ධර්ම සම්මර්ෂණයෙම සහ මේ මාර්ගඵල අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඒ පිළිවෙල තියෙන්න ඕනේ කියන එක නෑ. ඒකෙන් එකක් තිබ්බත් ඒක. ඒක නිසා බණ අහන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, සජ්ජායනා කරන්න ඕනේ. ඒක කරා. සක්මනේදී සහතර සම්මර්ෂණ භාවනාවක් වෙනවානේ. එතකොට වෙන්නේ යම්කිසි කෙනෙක් කිව්වොත් එහෙම බණ අහලමයි සූවාන් වෙන්නේ, ඊට පස්සේ අරක වෙන්නේ කියලා සතිපට්ඨාන සූත්‍රයට සම්පූර්ණ විරුද්ධයි. සතිපට්ඨාන සූත්‍රයේ මුල ඉඳලා අග දක්වාම දේශනා කරලා තියෙන්නේ රහත් ඵලයේ දක්වාම. ඉතින් ඒකේ මේ සෝහාංගල ඉවර වෙලා නෙමෙයි සතිපට්ඨානෙ වඩන්න කියලා තියෙන්නේ. අර තියෙනවනේ අවසානයේ තියෙනවා මේ මහණෙනි මේ මේ මේක අවුරුදු 7ක් වැඩුවොත් මාස අව දෙනවනේ මාස 6ට ඇවිල්ලා එහෙම වඩාගෙන යනකොට දින්නම් පලානම් අන්‍යතරම් පලන් පාටිකම් කියේ. මේක වඩනවා නම් උපරිමේ එකක් තමයි රහත් ඵලය, එකක් අනාගතය. දින්නම් පලානම් අන්‍යතරම් පලන් පාටිකම් කියේ කියලා කියන්නේ මේ ඉහළ ඵල දෙකෙන් එකක්. එක්කෝ අනාගාම වෙනවා, එහෙම නැත්නම් රහත් වෙනවා. මේකෙන් දෙකෙන් එකක් කැමති වෙන්න පුළුවන්. හැබැයි ඒ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ මේ සෝහා වෙච්ච අයට නෙවෙයි, මුල ඉඳලා අග දක්වාම රහත් භාවය දක්වාම තියෙන. ඒක නිසා ඒ කතාව මම සහ තවත් ලෝකෙන්නේ ධර්මයේ දන්න දැනගත්ත ස්වාමීන් වහන්සේලා ප්‍රතික්ෂේප කරන එකක්. ඔය ඉතින් ඔය වගේ ඒ හැංගි ගන්න කියන එක තියෙනවා. ධර්ම සම්මර්ෂණයක් වෙන්නේ. ඒක ධර්ම බැලීමක්.
ඒක තියෙන සාමාන්‍යංශ මේ ධර්ම බැලීමක් අර ධර්ම සම්වර්ධනය කියලා කියන්නේ කොටසක් කියලා දීපු ටික ඔය විදිහට අරගෙන නිකන් හිත හිතන කන්න බහැල බලන්න මේක කෙලීම කරනකොට භාවනා කරනවා මේක ඇස්සට පේනවා පේනවා ඒක අර උදේ අපි නෑ එහෙම නැති වෙවි නැති වෙන්නේ නැත්නම් රහත් වෙන්නේ නෑ නේ මේ නෑ වක්මනේ එහෙම වක්මනේ රහත් වෙන්නේ අර දැන් අපිට මේ අපිට ඇහැට පේනවා නම් පේන්නේ රූපස්කන්ධය විතරයිනේ එහෙම නමුත් ඔය එතන පංචස්කන්ධයම පේනවා නැති වෙන්නේ නැති පේනවා එහෙම වේදනා පඤ්ඤා පංචා එහෙම පහන් තියෙනවා ඒක එතන එතන මේ රහත් වෙන්නේ එනවා එහෙම රහත් වෙලා තියෙනවා එතන විදර්ශනාව තමයි සම්පූර්ණ විදර්ශනාව සම්පූර්ණ විදර්ශනාව අනිත් එක තමයි ඔය මේ සතිපට්ඨාන සූත්‍රයට සම්පූර්ණ විරුද්ධව යනවා ඔය කියන කතාව බණ අහන හැම වෙලාවෙම මිනිස් හිත දීර්ඝකාලීනව එක විදිහට කරගෙන යනකොට එකක් ඒක කොච්චර වටිනා දෙයක් වුණත් ප්‍රතික්ෂේප කරනවා අලුත් දෙයක් වුණා හිතට ඔය මිනිස්සු අලුත් විදිහට හිතලා අලුත් දේවල් කරන්න ගිහින් ඔය බලන්නේ බ්‍රහ්මයන්ටත් කාලෙකදී කම්මැලි හිතෙනවා කියනවා එහෙම හිතනවා බ්‍රහ්මයන්ට කාලෙකදී ඉඳලා කම්මැලිකමක් ඇති වෙනවා. ඒක එයාට හිතෙනවලු මේ අනේ මං ඉතින් මෙහෙ ඉන්න හතර වටේ බල බල කවුරු හරි තව එක්කෙනෙක් එනවනම් ආවොත් හොඳයි කියලා හිතෙනවලු. එහෙම ඉන්නකොට එයා හිතපු නිසා තවත් ඒ වගේම බ්‍රහ්මේ මෙයා ඉන්නවා දැකලා ඔන්න කික්ක වෙනවා. එතකොට ඒ බ්‍රහ්මයේ මෙතෙන්ද එනකොට පිටින් එනකොට එතන හිටපු එක්කිනා ඉන්නවනේ කම්මැලි හිතිච්ච එක්කිනා ඒ කම්මැලි හිතිච්ච එක්කිනා ඉතින් ඒගොල්ලෝ අමතනවනේ මම මෙහෙම හිතුවයි කියලා. එතකොට මේ කම්මැලිකමට හිතපු එක්කිනා හිතනවලු මම මේ විදිහට හිතපු හින්දායි මෙයා මතුනේ ඒක නිසා මේ මම තමයි ස්වාමියා මෙයා තමයි ගෝලයා කියලා හිතනවා. අනිත් එක්කෙනාට ආපු එක්කෙනාට හිතෙනවලු මේ මෙයා මෙතන පරණ එක්කෙනා මම ඉතින් මේ අලුතෙන් ආවේ ඒ නිසා මෙයා තමයි ස්වාමියා මහා බ්‍රහ්මය මහා එක්කෙනා මම ඉතින් පුංචි එක්කෙනා කියලා හිතනවා. ඔය විදිහට බ්‍රහ්ම ලෝකේ විදි විස්තර කරන දැන කියනවා. බ්‍රහ්ම ලෝකේ කාලයක් ඉන්නකොට ඒගොල්ලන්ට කම්බල හිතෙනවා. ඒ වගේ එකම විදිහට දෙයක් කියාගෙන යනකොට මේ හාමුදුරුත් අර හාමුදුරු වගේ ඒකෙන්ද මේකත් ඉතින් අරකින් තමයි කියලා අතහරිනවා. ඔන්න ඕක දැනගත්තාය මේ අලුත් ඇට්‍රැක්ෂන් එකක් අලුත් දෙයක් මේ නිවන් දකිනවා නම් කොහොමවත් කවන්නේ මිනිස්සු ගුණාගෙන ඉතින් කරන්නේ ගුණා කරන එක කරන්නේ ආන්න මේකේ භයානක ඉතින් අලුත් අලුත් වැඩ කරන්න ගිහිල්ලා ඕක තමයි සෙල්ලම් කරන්න යන්න හොඳ නෑ දන්නේ දන්නවා කියන දන්නේ දන්නවා කියලා පිළිලා ඉන්නේ හොඳයි නැත්තම් හතරමං අහුවෙන්න මෙහෙම තව එකක් තියෙනවා ඔය ධර්මය සමහර වෙලාවට තියෙනවා දැන් මේ කරුණ දෙකක් තමයි දැන් මෙහි ධර්මයේ අහනකොට මේ එක්කා ඉක්මනින් ධර්ම අවබෝධ වෙලා ගියා ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ වචනේ එකයි දෙකයි සතියයි හැමාරයි එහෙමනේ
සාමාන්‍ය නිකන්මයි නෙවෙයි. උඩාව මහන්සිලා දන් දීලා මහන්සිලා භාවනා කරලා හිත ඉන්ද්‍රිය ධර්මය මෝරවාගෙන ඇවිල්ලා නිකන් අර තිබිලතිය. ස්පාක් වෙන්න පින් පොයින්ට් එක හරියට ටච් වෙනකල් තිබිලතිය. ඒ වගේ අර ඉක්මනට ඉක්මනට ගියා. ඉතින් ඔය එහෙම නැතුව ඔය නිකාම නිකන් හිටපු ගාම 50 එහෙම වෙන්නේ නැහැ. ඉතින් තව එකක් ඔය එකක් තමයි පෙර සංසාරේ ගුණ පුරා ගත්ත එක. ඒකත් දැන් මේ අය මේ බණ අහලා එහෙම සූහාම් වෙලා ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා, සූහාම් වෙච්ච එක්කෙනාගේ ගුණ බලන්නේ. සූහාම් වෙච්ච එක්කෙනාගේ ගුණ බලන්නේ බොහෝ කල්පනාවෙන් බලන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් ඒකාන්ත වශයෙන් දේශනා කරපුදී එයා දන්නවනම් ඒක ඒකාන්තයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ විසින් ඒකාන්ත කොට දේශනා කරපු නැතිදී කවදාකවත් සුවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නමක් ඒකාන්ත කියලා දේශනා කරන්නේ නැහැ. අදුතරමේ කියනවා මම ඕක දන්නේ නැති කෙනා. දන්නේ නැහැ කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ නොදසුපු දේවල් දේශනා කරයි කියලා ශ්‍රාවකයන් වහන්සේනම සෝවාන් වෙච්ච කෙනෙක් කියන්නේ නැහැ. හැබැයි මාන කරකේ. එයා පරිදෙන්න කැමති නැහැ. උදාහරණයක් කියන්නම්. නෙග්‍රෝධ සාමණේරයන් වහන්සේ මේ අධිරාජ්‍යයට අහු වෙනවා. අශෝක අධිරාජ්‍යය ඒ අශෝක රජතුමාගේ මාලිගාවට පණිවිඩ කාර්යයක් කරනවා වඩනවා. අශෝක මේ කියන්නේ ඒ සාමණේරයන් වහන්සේගේ තියෙන රහතන් වහන්සේ නමක් බණ දේශනා කරන්න කිව්වත් උන්වහන්සේ කියන්නේ මම ළඟදි මහණ වෙලා නිසා මම බණ දන්නේ නැහැ. වැඩිය මෙන්න මෙච්චරක් දන්නවා පාඩම් කරගෙන තියෙනවා මේහි කියන්නේ. මෙච්චරනේ කිව්වේ. අද කාලේ එහෙම එක්කෙනෙකුට අසුර රජු වහුවොත් එහෙම කෙලිම කියන්නේ මම ආවල් දිග්ගිය කරලා දෙන්න මට දෙන්න රූමයක් හදලා දෙන්න මම දෙතරක දෙන්න උදේට. එහෙමයි. ගුණේ දකින්ද ඒ රහතන් වහන්සේ කිව්වේ නෑ. කිව්වේ නෑ. ඒක නිසා ඔය මේ බණ සාතුණත් බණ කියන්න බෑ තමයි මේ විශේෂ දන්නේ නෑ. එහෙම සාම. ගලපලා කියන්න ගලපලා කියන්න අමාරුව තිය සමානුතිය. දැන් සමහර වෙලාවට තියෙනවා පුත්‍රජන ස්වාමීන් වහන්සේලා බණ දේශනා කළ රහත් වෙච්ච ගෝලියු කියන. තියෙනවද? පුත්‍රජන ස්වාමීන් වහන්සේලා බණ දේශනා කළ ඒ බණ අහන රහත් වෙච්ච හිටිය. ගුරුතුමා සාමි. එහෙමත් තියෙනවා. ඒ සමහරුගේ තියෙනවා මේ රහත් වෙන්න නම් ආර්යයන් වහන්සේගේ බණ අහන්න ඕන. එව්වත් ධර්මානුකූල නැහැ. ධර්මානුකූල නැහැ. උපකල්පනාත්මක හිතා ගන්න පුළුවන්. මෙහෙම එකක් කියලා සම්පූර්ණ මෙහෙම දැනෙන්නේ නැහැ. නමුත් ධර්මානුකූල මේක යමක් නැහැ කියන කාරණේ විතරක් මතු කරගන්න පුළුවන්. බණහනකට එහෙම එනවා. හැබැයි හොඳටම හොඳටම සජීවී ගතිය ඔය තියෙන්නේ හොඳ උපරි විදර්ශනාවේ. විදර්ශනා වේ මොන විදිහේ මට්ටමකට ආවමද ශූන්‍යතාව තියෙන දකින්න ලැබෙන්නේ? ශූන්‍යතාවේ සම්මාංශ ශූන්‍යතාවේ මේ දික්ටි අර සත්‍ය විසුද්ධියේ තියෙනවා. කාංකා විතර දික්ටි විසුද්ධියේ තියෙන තැනක් තියෙනවා. හැබැයි හොඳටම තේින්න සම්මාංශ මේ සංඛාරුපිකාඥානි සංස්කාර ධර්ම විතරක් බලවත් ලෙස ක්‍රියාත්මක කරනවා. එතනින් එහාට මේක රසයක් නැහැ කියලා අනුලෝම ඥානෙට කික්විච්චෙන් තැන තමයි. දැන් උපරිමයෙන්ම සංඛාරුපිකාඥානි තමයි තියෙන බුද්ධිලීකට උදව ගන්න පුළුවන් උපරිම ඥාන ස්වභාවය. ඉතින් එතනින් සංඛාරුපිකාඥානෙන් එහාට පයින්නවා කියලා කියන්නේ ආර්ය භාවයටපත් වෙනවා කියන එක. හැබැයි සෝ සා පුතජන භාවයේ ඉන්නේ කෙනෙකුට
තැන්ට ගියන් පස්සේ ශූන්‍යතාවය හසුවෙනවා. මේ හැබැයි ශූන්‍යතාවය දකින්න ඕන මේ සුවම් වෙච්ච කෙනා. නෑ, ශූන්‍යතාවය ශූන්‍යතාවය දැකීම නිසා තමයි සුවම් වෙන්නේ සර්. සක්කාය දිට්ඨියද නැති වෙනකොට ශූන්‍යතාවය මෙහෙමයි තියෙන්නේ. ඉස්සර වෙලා ශූන්‍යතාවේ බලන්න පුරුදු කරනවා. ශූන්‍යතාවය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ශූන්‍යතාව කියලා කියන එක වචනේ පැත්තකින් තිබ්බොත් සංස්කාර ධර්මයන්ගේ ශූන්‍යතාව කියන එක පාවිච්චි කරන්නේ නැතුව අපි නිකන් අපිට තේරෙන හැටි කිව්වොත් එහෙම කරන්න තියෙන්නේ මේකේ සත්‍යය කියලා කෙනෙක් හොයාගන්න නැහැ. නැහැ, දෙවියෙකුත් මේකේ නැහැ. මේකේ උද්ධිරේකුත් නැහැ. මමත් නැහැ කියන ඕන ඔය ටික බලාගෙන යනවා නම් ඒ ටික පේනවා සංස්කාරයෝ ටික. ඒ ටික පේන්නේ නැහැ, සංස්කාරයෝ විතරක් පේනවා. නාම ධර්මයක්, රූප ධර්මයක්, නාම ධර්මයක්, රූප ධර්මයක් පේනවා. ඒ තුල අර මේ හරියට කොළයක තීන් කොළයයි තින්ත පාරවල් ටික පේනවා, අලියෙක් පේනවා වගේ. සංස්කාර ටිකක් විතරක් තියෙනවා, සත්‍යයක් අහුවෙන්නේ නැහැ. අන්න එකෙන් දැනකොට ශූන්‍යතාව අහුවෙනවා. හැබැයි ඒක උපරිමේ ගියාන් පස්සේ එහෙම මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි කෙනෙකුට ඒක සම්පූර්ණම ඒක ඒ විදිහේ තමයි කියලා තහවුරු වෙලා මාර්ගඵල අහුවෙන්නේ. ඒකේ විදිහට බැලුවා පස්සේ. ඒක නිසා ශූන්‍යතාවෙන් විදිනවා. අනිත් එක නිවනපත් කියන ශූන්‍යතාවය කියලා. නිවනපත් කියන ශූන්‍යතාවය කියන්නේ නිවනට ශූන්‍යතාවය කියලා කියන්නේ හේතුව නිවනේ සත්වේ පුද්ගලෙක් මතු වෙන්නේ නැති නිසා. එතනම පරම ශූන්‍යය. අනාගාමී වෙච්ච කෙනෙක් චතුර්ථ ධානයේට යන්නේ නැතුව ධාන වලට යන්නේ නැතුව ඒ ධානයකට යන්නේ නැතුව කලුරිය කරලා අනාගාමී අතරමඟ කියන්නේ නෑ නෑ අන්තර පරිනිබ්බාය කියනවා. මෙහෙම අනාගාමී අන්තර භවයක් නෑ එතන. අන්තර භවයේ අනාගාමීන්ටත් නෑ, මෙහෙත්ටත් නෑ, අපිටත් නෑ. ඔය ඒ කට්ටිය ඔය හදාගත්ත ඒවා ඒගොල්ලන් තියෙනවා. ඒගොල්ලන්ගේ වාසි මොකටද නැහැ කියන්නේ. ඒගොල්ලෝ හදා ඒක තියෙනවා. හරි ධානයක යන්නේ නැතුව මැරුණොත් යන්නේ අන්න අන්තර අනාගාමි අන්තර භවයේ කියලා. ඔව් කොයි තියනවා නේද. දැන් මට අහන්න කියලා තියෙන්නේ. ඔව් වෙන කොයි හරි තියෙන එකක් වෙන්නේ නැති මේ කතාවකයන් වාසියේ ධර්මේ නම් නැහැ කියන එක තමයි කියන්නේ. අන්තරාභවේ නෑ. මෙහෙමයි තියෙන්නේ. අන්තරාභව කතාව තේරවාදීන්ගේ නෑ. ඕක ඇවිල්ලා මහායානිකයන්ගේ සංකල්පනාව. ඒක ඔය තියෙනවනේ මේ මහායානිකයොත් ඒ අපි වගේම. ඒගොල්ලන්ගේ හැමදාම කතා කරපියව තියෙනවනේ. ඒගොල්ලෝ කරන්නේ මේ තේරවාදී කට්ටියකින් කෑලි කෑලි අරගෙන ඒක ප්‍රොමෝට් කරනවා. දැන් අපි තේරවාදීනේ. තේරවාදී කට්ටිය කරන්නේ හැමදාම එකම දේ කතා කරන්නේ. ඒකින් ද අර කෑලි අරගෙන මේක ගන්නවා. ඕක තමයි තියෙන්නේ. ඒ අලුත් හැඟක් තමයි මොඩල් එකක් තියෙනවානේ. ඉතින් මේ අන්තරා භවයක් ආවේ 80 ගණන්. ඉස්සර කාලේ තිබුණා අන්තරා භවය කියන එක මොග්ගලි පුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ කාලයේ තිබිලා ඒ කියන්නේ අශෝක රජුගේ කාලෙ වෙනකොට තිබුණා උග. ඕක දිනාවේ අන්තරාවක අර වෛශාලියේ ආව කැඩිලාම විසුවිලා. ඔය බ්‍රාහ්මණ පැත්තට බරවිච්ච. ඕක ඛණ්ඩණය කරා කතා වස්තු ප්‍රකරණේ ඔය අන්තරා භාවයේ අන්තිමටම නැති කරලා දීනවා. කතා වස්තු ප්‍රකරණේ කියලා දෙනවා අභිධර්මයේ පොතක්.
ඒක කියනවා දෙදිගියක් තියෙනවා මේ මත ඒව ඛණ්ඩනය කරපු එකක් තමයි ඔය අන්තරා බව කතා. ඉතින් ඒක ථේරවාදීන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ කරුණ සහිත නිකම්ම නිකම් නෑ කියන කරුණ සහිත. ඉතින් ඕක තැන් තැන් වලින් ඔය සමහරු ඔය එව්වා උඩුපෝල කියන්නේ නැතුව ඔය අන්තරා බව කියලා කියනකොට ඔය ටිකක් ලස්සනට හැඩයට දාලා තින් කතා කරන මිනිස්සු ගතේ කියන හරි හොඳයි අත්තරමනේ මේ අපිට දිනුනවා සාමාන්‍ය මේ කාම බව රූප බව අරූප බව තුනක් විතරයි මේ හැම තුනක් කමන්නේ තව පොඩි හතර වෙනිකුත් හදාගෙන දෙනවා අන්තරා බව පොඩ්ඩක් මේ හමුතුනේ ඉතින් හොඳයි අනිත් තුනක් බව තුනක් තියෙනවා හතරක් තියෙනවා වටිනවනේ ඉතින් ඔන්න ඒකට යනවා ඇතුව හරි නැතුව හරි නිකන් හරි නිකන් නිකන් පහලින් ඉන්න පුළුවන් භාවයක් තියෙනවානේ අන්තරාගත ඒ වගේ මිනිස්සු ප්‍රොමෝට් වෙනවා නිකන් හරියට ඇට්‍රැක්ටිව් වෙනවා මේ ඔබ දෙමේ තියෙන්නේ මේ අන්තරා භවයේ කියන එක ওই විදිහේ අයින් කරපු නිකාන් දෘෂ්ටි මතයක් ථේරවාදීන් ගන්න සමහරවිට අපිට උත්තරයක් දී ගන්නත් බැරි අවස්ථා එනවා. ඒක ඒගොල්ලෝ පරීක්ෂණ කරගෙන දැන් මැරිච්ච කාලයයි ඊට පස්සේ මේ කොහේ හරි උත්පත්තිය ලැබෙනුනේ අන්නේ කාලේ අතරක් තියෙනවායි. يعني ඒක සයින්ස් කොහොමද කියලා. ඒක පුළුවන්. දැන් ඇත්ත වශයෙන්ම මැරුණාට පස්සේ තවත් කොහේ හරි ඕලාරික මේ වගේ එකක් හැදෙන කල අපිට තියෙනවනේ පෙරේත ලෝක අරවන්ව යන්න සූක්ෂම ලෝකෙ ඕන දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ අර බුදුහන්සේගේ දිවසරි විතරක් පේනයි හිටියන්නේ ඒවා රටිකාර නුවර හිටපු මිනිස්සු දැක්කේ නෑනේ. ඉතින් එහෙම තියෙනවා. ඊළඟට මේ ඒව ඕක වැඩියෙන්ම කතා කරේ හේම්පිටිගෙදර හාමුදුරුවෝයි ඥානසී හාමුදුරුවෝයි ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ තිබුණා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙන් මම ගිහිල්ලා පාද ළඟම වැටලා උන්වහන්සේ දීපු ඒකමුත් අවසන ඒකත් අරගෙන මං ඇහුවා ස්වාමීන් වහන්සේගේ අන්තරා භවය. ස්වාමීන් වහන්සේ මේව අන්තරා භවයක් ගැන පොත්වල කියලා තියෙනවා. ඒක කියනවා සූක්ෂ්ම රූපයක්. එතකොට සූක්ෂ්ම රූපයක් පේන්නේ නැහැ. හැබැයි ඉන්ද්‍රිය සම්පූර්ණයි. ඉතින් මේ ඕක වෙන්න පුළුවන් හේතුව දැන් එහා ලෝකයේ ඉපදිලක් නැත්නම් මෙහා ලෝකේ චුත වෙලා නම් ඇතුළත කොතන හරි ඉන්නවනේ. ඒ කියන්නේ එතන ඇවිල්ලා දැන් අපිත් අන්තරා භවෙ කියන්නේ. දැන් අපි සසර දුකින් ඉඳලා නැහැ. අපි මේ ජීවිතෙන් ඉස්සෙල්ලා ජීවිතයක් තිබුණා. ඒකෙන් අයින් වෙලා මෙතෙන් ආවා. මේකෙන් තව මැරිලක් නැහැ. තව තැනක උපදින්න තියෙනවා. ඉතින් අපි හතරේ වෙනවා. ඉතින් අන්තරා භවෙ. එතකොට ඒ වගේ මේක ටිකක් අන්තරා භවෙ ඕලාරිකයි. අරක ඇවිල්ලා අන්තරා භවෙ සියුම්. හරි ඉතින් ප්‍රේත ලෝකයක් ඕන දහක් වෙන්න පුළුවන්. ඉතින් ඒක කිව්වන් පස්සේ මේ ඒ සම්මාසේ මං හැබැයි කරුණ කියලා හැබැයි ඒ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කරුණු සහිතව යම්කිසි කෙනෙක් කිව්වන් පස්සේ හරියට හිතන. හරියට හිතන. එහෙම කිව්වන් පස්සේ ඔය ඒක පිළිගන්න පුළුවන්. ඒක එහෙම තමයි. හැබැයි ඒ හාමුදුරුවෝ ඒ වෙලාව වෙනකොට අර පරණ කීපේවා නිකන් අතහරින වගේ තමයි හිතියේ. උඩල්ලගේ එහෙන තවතන කල්ලගෙන මේ අතාරින්නේ දවට අන්තර්භාවයක් නෑ එහෙන ඒ අන්තරා භවයේ තේරවාදී ඒක නෙවෙයි නමුත් මේ සමය හදන්නේ මේ කර්මීය සූත්‍රයේ නම් තියෙන සම්භවයේ සීව භූතාව සම්භවයේ සීව ඒ භූතාව සම්භවයේ අපි ඉපදිච්ච සහ ඉපදින් තින්නයි දැන් අපි දැන් මව්කුසක ඉන්නා අය වැඩමින් උපදින් ඉන්නා අය. ඒගොල්ලොත් ඉපදිලා ඒකෝ ඒගොල්ලොත් ඇත්ත වශයෙන්ම සම්භවේසි. භූතාවා කියන්නේ උපදිච්ච අය. උපදිච්ච අය. සම්භවේති කියන්නේ උපදින් ඉන්නා අය. ඉන්නා අය. දැන් උපදින්ට සොයන අය. ඔව් උපදින්ට මව්කුසෙත් ඉන්නවනේ. විතරෙත් ඉන්නවනේ. විතරින් නෑ මෙහෙමයි. මේ භූත්නේ උපදින්ට ආය හොයන්න ඕනේ නැහැ. ඒ තරම් දුෂ්කරයක් නෑ. ඒක උර අපි යම් දෙයකින් ඔක්කොම ටික
ඔයා ගිහිල්ලා හිටියොත් එහෙම අපි අත්තර වගේ නේ උපදින්න දැනක් නැහැ. මට දෙන්න සමහර උත්තරයක් නැතුනවා. නෑ මෙහෙමයි සනත්. ඒ වගේ තියෙන්නේ නිකන් අපරාධ කාලේ කරන වැඩ. ඔව්. අපි ලංකාවට යනකොට යන කොහේ හරි නවතින්න වෙනවානේ මේ දැන එතනින් ඉන්න වෙනවානේ අනිත් ට්‍රේනින් එක එනවා අපි මේ වගේ තැන වෙන වෙනවා ඔව් පුළුවන් ඔය තියෙන පෙරේත ලෝක අරවන දින ඕන තැනක ඉන්න පුළුවන් දවස් දෙක තුනක් ඉඳලා එහෙනම් ආ ප්‍රශ්න අහපු කෙනා කිව්ව ස්වාමීන් වහන්සේ එහෙමයි චතුත්තර ධානයෙන් ගන්න හිත වැඩලා එයා අනාගාමී ඉනොවි සම්පූර්ණම අසද්ධර්ම එතන පින් ගත්තම අන්න යාගේ චතුර්ථ ඥානය එයා ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙට ගිහින් අනාගාමී වෙනවා ඕක අන්තිම අන්තිම අසද්ධර්මයක් අසද්ධර්මයක් ඒක ඇවිල්ලා එහෙම මේ අනාගාමී වෙච්ච එකට උච්චර නැහින් දුන්නේ බ්‍රහ්ම ලෝකේ කියන්නේ චතුත්ථ ධානය ඒගොල්ලෝ මෙහෙමයි ඔය ඔය කියන මිනිස්සු ධ්‍යාන දන්නේ නැහැ ධ්‍යාන දන්නේ අර එක එක වචන කෑවි ටිකක් තියෙන මිනිස්සු ලවටන ඕම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ අනිත් එක තමයි අනාගාමීන් ඔය සංවිතනිකායේ තියෙනවා මේ සංවිතනිකායේ තියෙනවා අනාගාමීලා මේ චුතවිච්ඡාය චුතවිච්ඡාය ඊට පස්සේ ඇවිල්ලා කියන කතා කරන්නේ එහෙම පින්ගන්න කිසිම අවයද ඔය වාගේ අය තමයි ඔය වාගේ අය අනාගාමී නෙවෙයි සාමාන්‍ය මෙහෙන් ගිහිල්ලා අනිත් එකට යන්න යන්න වුණා සාමාන්‍ය මනුස්ස ලෝකෙට එන්න වුණා කාගේ හරි මේ පිනක් ගන්න වෙන හැටියක් තමයි තියෙන්නේ ඕවා බණ නෙමෙයි ඕවා ධර්ම නෙමෙයි අනාගාමී ඉන්නේ අනාගාමී ඉන්නෙත් නෑ අනාගාමී වෙනවා කියන්නේ එහෙම ඒක ඒ පංචසුද්ධාවාසයේ ඒ පංචසුද්ධාවාසයේ අනාගාමීන්ට විහිමිච්ච තැන කායෙන් තමයි දානමය පින්කම් වලින් නිකන් ඔය හොඳට ෆයිල් ස්ටාර් හෙවුත දෙක මේ හොඳට කෑම බීම තියේදී මේ නිකන් පන්පන් වල අග්ගල කිරි කිවිගෙන ඒක එක එක නහ අදින බලන් තියෙන ඔව් ඔක හරි බලන්නක හරි බලන්න මට හිතෙච්ච එක දැන් ක්ෂණයක් පාසා ඉපදෙමින් මැරෙමින් මේ ඉපදෙමින් විදිමින් පල්තේ නාම රූප પરම්පරාවක් එතකොට ඒතර මොනවත් හිඩසක් නැහැනේ ඔව් ඒක කෙලි ඒක දිගටම යන නාම රූප પરම්පරාවක් තියෙන නිසා අන්තරාභවයක් නැහැ කියන එක හරිද එහෙම හිතන එතකොට වෙනවා නේද එක දිග එකමයි කියලා හිතන එක නෑ කාම භවයක් නැති වෙනවා නේද ඒක උඩ රූප භවයක් නැති වෙනවා නේද ඒක උඩ අපි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන්නේ කාම භවයක් කියන්නේ කාම භවය කියන එක පිටු අපි හිතුවොත් එහෙම මේ නිතර නිතර මේ වෙනස වෙන හිඳ කාම භවයක් නැහැ කියන එක නේද ඒක උඩ නොකැලපෙන තැනක් තියෙනවා නේද ඒක රූප භවයකුත් නැති වෙනවා අරූප භවය නම් කොහොමත් නැහැ කියලා කියනවා ඒක අරූප භවයක් කියන්නේ අර නාම ධර්ම විතරනේ ඉතින් ඒකෙන්ද ඕක මෙහෙමයි ඔය රූප කාම මේ අන්තරා භවයේ කියන එක ඒගොල්ලෝ හඳුන්වා දෙන්නේ ඇස කන නාසය ඔක්කොම තියෙන එක. ඉතින් ඇස කන නාසය ඔක්කොම තියෙන එකක් නම් හොඳට අමු අමු පිළිච්ච එකක් පේනවනේ. එයා ඉදමු. අද කරන හිතමු බලන්න අපි අන්තරා භවයේ කියන වගේ එයා තැනක් බලබලා ඉන්න මොකෙන්ද බලන්නේ රයික ගහන ඒවා මේ අන්න අර වගේ දේවල්. හැබැයි ඕවට මිනිස්සු කැමති. කැමති කියලා කියන්නේ නිකන් අර මේ උරුපු වෙලා ගන්න මිනිස්සු අමුවේ ඉදිරිපිට තිබෙන සත්‍යයට වඩා ටිකක් ඈතින් තියෙන ගුප්ත දෙයට හරි ඇලුම් කරනවා. ලෝක හරි අමාරුයි මේ පැත්තට හරවන්න. දැන් බුදුරජාණන් දැන්
බිතුන් වහන්සේලා අමු ලස්සනට තියෙන ඇත්ත තියෙනවනේ ඒකට වඩා තේින් නැති ලෝක ඈත මේ යදුන් ගාන කෝටි ගාන ඈත අහසක තිබෙනා වූ තේින් නැති තේරුම් ගන්නට බැරි දේවල් තියෙනවනේ ඒවට අගයක් වටිනාකමක් දීලා ඒවට මෙහෙමලා පූජා කරන්න හරි කැමති මෙතන ඉන්න බඩගින්න ඉන්න මිනිසුන්ට කන්න දෙන්න කැමති අපි දන්නවා මේ ඉන්න අය ඒ කනවද කියලා ඒකවත් හිතන්නේ නැහැ නවත් මෙතන ඉන්න කෙනා පොඩ්ඩක් අපි දුන්නන් පස්සේ බඩගින්න කනවා කියලා තේරෙනවනේ ඒකට යොමු වෙනවා ඒක තමයි මිනිස්සුන්ට මේ තෘප්තිගත වෙච්ච ඉස්ටි නැති තථාගතයන් වහන්සේ සමහර දේශනාවල් දේශනා කරන්නේ නැහැ සමහර අයට සමහර වටිනා දේශනාවක් කරන්නේ නැහැ හේතුව වැඩක් නැහැ වැඩක් නැහැ හා එහෙනම් තෙරුවන් සරණයි ධර්මාභූතේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සුභ කර්තව්‍යය